ලිමස්ස නමවෙනිද ජනතාව පාරට බැහැල ජනතාව කාමෙන් එක්කාස වෙලා ජනතාව පොදු ගමනක් කැන්නට අධිෂ්ටාන කරාගෙන මුළු රටටම වියසනයක් වුණ ගත් තීන්දු තීරණ හින්දා මුළු රටේ ජනතාවමඉතාම දුක්කිිත තත්ත්වයකට ඇදලදාපු ඉවකට හිටපු ගෝටාවේ රාජපක්ෂ ජනාධිපති තුමාව ඒ දූරෙන් නිරපා දමන්නට ඒ දූරයෙන් එලවා දමන්නට කටයුතු කළා ඒ ක්‍රියාදාමයට හරියටම අවුරුද්දක් පිරුණා ජූලි මාස නමවෙනිද. ජනතාව පාරට බැස්සේ අලුත් විදිහට හිතන් සිිස්ටම් චන්් එකක්ගේට මේ රට තුළ අලුත් ගමනක්කයන් හැබ අවාසනාවක්ට වගේ ඒ අර්ගලෙන් ප්‍රයෝජනගත්ත වර්තමානය පත්තුලයින්න පාරිිමේන්තුවෙන් පත්වෙච්ච ජනාධපති දැන්ක දෙන්නවු ආදිනව අපි දකිනවා ගෙනේන සමහාර නීතිරීතිත් එක්ක. අපි ඒ කතාව එහෙම කියන්නේ ඊට වඩා තවත් ගැමුරු කතාවක් ගැන මතක් කරන්න. ඒ තමයි එ දෙදස් දහනමේදී අප්‍රල් මාස විශයෙක් වෙන්ඩ වුණ ඒ මහා පාස්්කවිරදින කේදවාචකය මේ අරගලය සිද්ධ වෙන කාලයට ඉස්සර වෙලා. අවුරුදු තුනකරත් ඉස්සර වෙලා සිද්ධවෙච්ච ක්‍රාදාමය. ඒ පාස්කවිරිදින ඒ සිදුණු ව්‍යසනයට සිදුණු විනාශයට යුක්තිය ඉස්්ටවනයක මරමෙන් තියනකොට යුක්්‍යෂ්ටවන එක ගැන උනන්දු නොවී සිටිනකොට මයිදන්නේ සංවේදී ජනතාව ඒ පාස්ට විරදුන සිදනයේ වියසනට යුක්තිය ඉල්ලලා නිරන්තරයෙන්ම හඬක් නගන්නට පටන්ගත්. මේ හ හැම මාසකම විසියෙක් පිනිදාට අපි ඉතාම තීර්ව ලෙස ඒකට හඬක් දෙමින් මේ වියසනේ යුක්තිය හොයාගෙන යන ගමන කාලේ වැලි තලාවට යටනුකර. ඉදිරියට යන්නට රැගෙන යන්නට කැපවුම. එතකොට මේ යුක්තිය ඔොයාගන යන ගමන අනිවාර්යෙන්ම ජනතාව එක්කාසු කළා මේ රට තුළ මේ වුණ වියසනයට මේ වියසනය පිටු පස්ස ඉන්න ඒ අදර්ශමාන හස්සේ කවද කියලා හොයාගැන්න මා මොලකරුවන් හොයාගන්න අවාසනාවකට වගේ ඒ සටන අදටත් ඒ විදිටම තියෙන් දටත් ඒවිදිීටම තියෙන අපි ඒක අතාරන්නේ නෑ අපි ඒක දිගින් දිගටම යුක්තිය ලබාගන්නකම්ම මේ ගමන අපි රැඳනවයිකන එක අපි මේ අවස්ථාවයිද කියන්නට කැමති එතකොට ඒ අරගලය මනත්තන් ඒ යුක්තිය ඔහයාගෙන යන ගමන මේ එදා දෙදාස් විසිධකේවෙච්ච ඒ අරගලයට ප්‍රථමය නාපු අරගලය එතකොට ඒ ජුක්තියොවාගෙන යන ගමන පාස්කු ප්‍රහාරයට බද්ධ වුණා ඒ අරගලයට දෙදස් විසි දෙකි. එතකොට දෙදස් විසි දෙකේ ජනතාව සම්පූර්ණ සිිස්ටම් චේෙන්න්ජ එකක් ඉල්ලනකොට ජුක්තියෝයාගෙන යන ගමනක් හිටපු ඒ පාස්කු ඉරිදින ඒබුුණ වියසනය සම්බන්ධයෙන් කටයුතු කරපු අහයටත් මේ ගමන. ශක්තිමත් ගමනක් බවට පත්වා. හැබැයි ඒ අරගලේ ඒ ආකාරෙන්ම නොවුනට අද ඒ පාස්කවිරිදුන වියසනයට යුක්ති වහාගෙන යන ගමන අපි නවත්වන්න නැතුවම ඉදිරියට රැගෙන නවා. අවුරුදු හතරක් පිරුණා ගියමාස විසියෙක් පෙන්ඩට එඩිස්සර වෙලා නමුත් අපි දන්නවා තවමත් ට යුක්තියෝහාගෙන යන්නට තියෙන අපාසුතාවේ අපි ඉතාම ගැමුරින් දකිනවා ඔබ දන්නවා මේ වියසනයට නැත්තම් මේ සිදුණු විනාශයට සම්බන්ධයෙන් තියන ප්‍රධාන නඩුව විසිපස් දෙනකුට විරුද්ධුව තියෙන නඩුව අපරාධ නඩුව මේ ජී පෙරේද ගද්දිත් අපි දැක්ක තවමත් තවමත් හරියාකාරුවයෙන් මේ නඩුව විභා කරගන්නට අපාසුවයි මොකද තාම චෝදනා විසිතුන්දාා සත්සීයක්ක්තියන චෝදනා විස්තර කරකර කියනවා. දැන් ගේසැරේ ඒ විස්තරක ඇද්දී විසිපස් දෙනාගෙන් එක්කෙනෙක් අන්තර වෙලා දාහත්වෙන නොම්ඹරයට දැන් ගේසැරේ තියෙනකොට ඒකෙන් තුන්නනෙක් වෙනින් නඩුවකට රැගනගිහිල්ලහින්ද. ඒ නඩු විභාගේ හරියාකාරව ඒ අවශ්‍ය කරන වියටට කරග බැරව ගගේල්ලා නමුත්. ඒ ඉන්නයට එ චෝදනා ගැන විස්තර කරලා ඉදිරි කාලයක් ලබාදී ලතියෙන දැ මේ හිතාගණ්ඩ පුළුවන් ඒ ප්‍රධාන නඩුව තව කොච්චර කල් ගනීද කියලා යුක්තිය පසක් කරදෙන්.ූදිිතයෝ විසිපහයි විසිපහයෙන් විසිහතරයි දැන්ඉන්නේ. එතකොට චෝදනා විසිතුන්දා සත්සීය. එතකොට අපිට හිතාගත්තකි මුණ තරම් කාලයක් ඇයිද මේ යුක්තිය හොයාගඩකින්. එතකොට මේ නඩු විභාග එහෙම යනකොට අපිට පේනවා මේ පාස්ටු විරධන ප්‍රහාරය සම්බන්ධයෙන් පැනනගෙන අනිකුත් කරුණු යටපත් කරාගෙන මේවා කෝමාරී අර කාපට්ටකට යට දාලා සද්ධ වහල තියාගඩ කරන උත්සායක් අපි දකි. මේ අවස්ථාවයි ද කියන්න කැමති මේ පාස්කු ඉරුදින යුක්ති ඔහයාගෙන යන ගමනට මහිදන්නේ කතෝලික සභහා පැත්තේ නායකත්වයක් දුන්නේ වර්තමාන මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාන් උන්වන්සේ මේ ගමන අතාරින්නෙම නෑයි කියන අධිස්ථානය ඉන්න මොකද උන්වන්සේට විශ්වාසයි ඒ උන්වන්සේ කරන්නේ මේ ඒ වියසනයට පත්වන ජනතාව වෙනුවෙන් හඬක් නගන එකයි කියල්. මයිදන්න ඒ හඬ නගන්ඩ සංවේදී පුරවැැසියෝ ගණනාවක් කණඩායම් ගණනාවක් අද එක්කාස වෙලා ඉන්නවා ඒ පාස්කරදින වියසනයේදී ඒ පීඩාවට පත්තුන් ඒ ජනතාව වෙනුවෙන් නැගී සිටින්න හඩක් දන්න දැන් ඒ උන්වහන්සේගේ හඬ සමහර වෙලාවට මයිදන්නේ පාලන තන්ත්‍රයට ඒමනැත්තං තියෙන්නාව මේ ක්‍රමවේදයට හිසරදයක් වෙන්නට පුළුවන්. අපේ ඒක හිතනෝ. ඒ වගේ මේ ගැන කතා කරන අනිකුත් ක්‍රියාදරයනුත් හිසරදයක් වෙඩ පුළුවන්. මොකද මේ අරි නැතින්. අවස්සනන්ද මේක දිගින්දිකටම මේකට යුක්තිවාගන නිර්බීතව කටයුතු කරන ඉන්න. එතකොට අපි විශ්වාස කරනවා මේ හඬ ජටපත් කරන්න කාටහරි අවශ්‍යතාවයක් තියෙන්නට පුළුවන් ඒක දේශපාලන මේ අවශ්‍යතාවයක් බවයි අපේ විශ්වාස. ඒක්කම මහිතන්න්නේ මේ පස්කු ඉරුදින සිදුවනේ වියසනයයක් එ සිදුවන මේ ක්‍රියාදාම අධ්‍යයනය කරන ගමන් ඉන්න අපිට අපට තේරෙනවා රට යන ගමන ගැන් රට ඇද වැටල තින තත්ත්ව ගැන් අද අපේ ආර්ථිකයෙන් අපි බින්දුවට ඉන්න රට. අපි එක රටවල්වල්ට යදිමින් ඔවුන්ගේ නයිල්ලමින් ජීවත් වෙන්ට හදන රාජ්‍ය. ද මේ තත්ත්වයට පත් කළේ ඔබ මමනමයි මේ රටේ නායකි. වගකී ස්ථානවල හිටපු අය. එය අය තමුන්ගේ රාජකාරය එවුන්ගේ වගකීම ජනතාවෙනුවෙන් හරියාාකාරෝ ස්ට කලා නම් අපිට මේ තත්ත්වය උදාක් වෙන්නේ නෑයාද. දැන් එවැනි වියසනයක් සිදුවෙන කොට සහ. ටතු බාරගන්නට බැරි හමනත රටතු අපිට පිළිගන්නට බැරි නීතිරීති ගණනාවක් ගෙනන්නටත් උත්සා කර. මහතන්නේ මේ වලට හඬක් නගනවා ජනතාව එකක තැන්වල ඉඳගන්න. ඒවලටත් හඬක් නගන්නට මයිදන්නේ කතෝලික නායකත්වය පසුබට උනේ නෑ. පසුබට වනේ නෑ මොකද විශ්වාස කරනවා අපේ එක්තරා විදිහක වගකීමක් ජනතාව වෙනුවෙන් තියන වගකීමක් නායකෝ ඇටියට මේ රට තුළ තියෙන වියසනය ගැන කතා කර එම නොවනොත්තේම මේ යන රැල්ල ඔයේ යනවා මේ යන රැල්ලෙන් මේ ජනතාව තවත් ඉතාම භාහන තත්වයට ඇද වැටෙනවා මිසක්ක ගොඩට අවස්ථාවක් නෑය කියලා අපේ විශ්වාස. එමනිසා මේ හැම කවරුණක් ගැනම සංවේදී පුද්ගුලය හැටියට හඬවල් අවදි වෙන එක එක තැන්වලි. ඒ ම හඬක් මංහිතන්නේ නායකත්වයක් හැටියට මැල්කම කාඩින හිමිපානනුත් ඉදිරිපත් කරන. ැ මේ තත්ව යටතේ තමයි අපි දකින්නේ. හැමදේටම හුරු පුරුදු මඩ ප්‍රහාර එකක අංස වලින් ද්‍යත්වයගෙන යන එක දේශපාලනය පැත්තෙ නැත්තම් වෙනවෙන අරමුණු තියෙනයගෙන් මෙහෙම මඩ පාරවල් එල්ල වෙනෝ දිගට හරහට හැබැ ඒවා මයි තැන් මේ ගමන යනායට සැලීමක් නමයි ඒ හැම එකක් අභියෝග භාරර්ගෙන ඉදිරියට යන අවස්ථා බවට පත්වෙනවා ඒ හැම විවේචනයක්. මහිතන්නේ අපි මේ අවස්ථාවදිතාාව ඕනෑකමින් කියන්නේ. මේ රට තුල තියෙන්නාව අර්බුධකාරය තත්ත්වය ගැන පියවිසිහෙන් බලන්න. දේශපාලන වර්ණ දාාගත්ත කම්නාාඩිුවලින් බලන්නයන් දේපා. එමනතන් මේ වෙලාවේදී ජනතාවගේ පැත්ති හිටගැෙන මේ දේවල් දයක් බලන්න. එතකොට හැමගෙනකටම තේරෙයි මකදද මේ වෙන විනාශයකය. ඒ විනාශයට හඬක් නගන්න නැත්තං. ඒ විනාශයට විරුද්ධ වෙන්න්න නැත්තං ඒ වෙන වියසනයට අපි ඒ වෙන වියසනය නවත්වාගන්නට කටයුතු කරන්න නැත්තං ම තැන පුරෝවැසියන් හැටියට සංවේදී පුරෝවැශයන් හැටියට නායකය හැටියට ආගමීක නායකවය හැටියට මයි තන්නේ අපෙන් ඒ මෙහෙවර ස්ත නොවෙනවා. එම නිසා තමයි අපි මංහිතන්නේ ඉතා ඕනෑ කමින් කියන්න කැමති ඒ හැම වියසනයක් වෙනුවෙන්ම අසාධාරණයක් වෙනුවෙන්ම හඬක් නැගීම නායකත්වේ විශේෂයෙන්ම ආගමීක නායකත්වේ සවිශේෂී කාරණාවක් බවට පත්වය යුතුයි කියල ඒ කාරණාවට මං විශ්වාස කරනවා අපගේ නායක හැටියට ඉන්න කාඩිනල් හිවිපානු ඒ නායකත්වය දෙනවයි. අපි ආගමික නායකව හැටියට අපේ කාර් භාරයක් අපි ස්ත කරනවා අවිශේෂයෙන්ම පීඩිතයන්ගේ පැත්තේ හිටගන. මේ රැල්ලෙන් බැටකන අයගේ පැත්ත ඉඳගෙන. මේ රැල්ලෙන් ඉතාම දුක්කිත තත්ත්වයට පත්වෙලලා ඉන්න පැත්ත ඉඳග ඒ අගේ පැත් ීඳගෙන. මොකද එතන තමයි අපි හිට ගණ්ඩුව. එතන තමයි අප ඒයට ශක්තියක් වෙන්න ඕන. එතන තමයි ඒ අය වෙනුවෙන් මේ යන ක්‍රියාදාමය මේ යන ගමන මේ යන රැල්ල නවත්වන්නටිඇත්වල් බැනගන්නට ඕය. එමි නිසා අපි කියනවා ඉතාම ඕනෑකමින් සංවේදී පුරවැසියන් ආගමීක නායකයන්ට මේ වෙලාවෙේ ඔබ නිහන්ඩ වේඩේ පා. ව එා ඔබගේ හඬ නිහඬ කරන්නට ඉඩදෙන්ඩ එපා ඒක අපි විශාල පරාජයක් ජනතාවගේ පැත්තෙන් බලපුවා. ඔබ ජනතා වෙනුවෙන් ඒ හඬ අවදි කරන්න ඒ හට හවදි කරණ අයත් සමඟ අත්වැල් බැඳගන් ඒ හට අවධි කරන්නේ පුද්ගලීක න්‍යයි පත්‍රයක් හිද නමෙයි. ඒ හඬ අවදිවෙන්නේ යම් කිසි තනතුරු බලාගෙන නෙමෙයි ඒ හඬ අවදිවෙන්නේ අනිවාර්යෙන්ම ජනතාවගේ ඒ අනාගතය වෙනුවෙන් එම නිසා මේ මෝතේදී අපි ඉතා ඕනෑ කමින් කියනවා සංවේදී පුර වැසියන්ට අවදි වඩ මෙ හැම දෙයක් දිහාම මේ පාට කන්නාඩි ගලවල බලන් පියවි ඇස්වලින් බලන්න තමුන්ගේ ඒ දයන ධූරදර්ශී ඥානයෙන් බලන්න එසේ බලලා සංවේදීව කටයුතු කරන්න. එම කරන තර්මට ඔබාප සිල් දෙනාම මේ යන රැල්ල මේ යන විනාශයට යන ගමන නවත්වානන්නට අඩිතාලම් දාන නෞත්වාලන්නට වෙරදරන නවත්වාලන්නට අත්වවැල් බැඳගන්න කන්ඩෑමක් බෝට පත්තේ ඒ ශක්තිය ඒ දහිරේ අපි සිල්ජනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් සිවිල්ල අයිතිවාසිකම් හා මානව හිමිකම් ක්‍රියාකාරයකයකු ලෙස කටයුතු කරනවා. අද මේ විශේෂ මාධ්‍යසාකච්ඡාවට සම්බන්ධ වන්නේ කුමක් නිසාද කියන කාරණාව පැහැදිලි කර ගත යුතුයි අපි දන්නව පසුගිය පස්සෙනිදා කොළම්ඹා අගරකර අයුතු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ට අපහස කරලා YouTubeු වීඩියෝ එකක් දාලා තිබුණා රසී විතානගේ කියලා පුද්ගලේ. මේ සම්බන්ධයෙන් මම ඒ ළඟම කාලසීමාවේදී ලිබර්ටි විරෝධතාවේදිත් ඉන් පසු මාධ්‍යසාකච්ඡාවකදිත් මේ සම්බන්ධයෙන් කරුණු කාරණයි ඉදිරිපත් කරා. දැන් කවුද මේ සිරසී විතානගේ කියන එක අපිට ඔප්පු කරන්න මෙන්න මේ වීඩියෝ පටය අපිට ඉදිරිපත් කරන්න හැකියාව තියනෝ. දැන්. මොහක්කන්න මේ තියෙන්නේ මේ පුද්ගලයා කෞුද කියලා කියන වීඩියෝ එක දැන් මේ වීඩියෝ එක අදාළ ජනාධිපතිකාරයාලේ නිලධාරන්ටත් දීල තියනවා දැන් මේ තියෙන්නේ වීඩියෝ එක ෂ පදී දැ මාධ්‍යවේදී සිසිර සී විතානගේ ජනාධිපති නියෝජ්්‍ය අධ්‍යක්ෂක එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තම එන්න කියන්. ඇවිල්ල දැන් මේ දේදිකාව දැන් මේ ගියාවුරද්දෙවත් මාස ගානකට කලින් ත්න මෙ මේ ගිය මාර්තතු නම වැනිද දැන්ත කොට මේ තත්වය මෙහෙම තියෙද්දී මම දැම් මේ සම්බන්ධයෙන් මාධ්‍යසාකච්චා තියල කරුණු අනාවරණය කරලා තියෙද්දී. ජනාධිපති ලේකම් කාර්යාලය ඉන්න තොත්ත බාලටික. ඔන්න හැසිලෙන විදහ බලාගන්න. විශේෂයෙන්ම දැ එක්සත් ජාතික පක්ෂ, නියෝජනය කන කතාවක් කියනවන මෙතනද. මං එහින්ද ගත්ත කාටද කෝල් එකක් රවී කරුණානායකට. ඔබ දන්නවා එක්සත් ජාතික පක්ෂයේ බලගනවා. පිළ එකක්. යාටරක නැහුව ඒ දන්නවතදක කියල් දැම් බලන්න මේ දෙන්න උත්තරය. හරි බලන මේ දෙන උත්තර. දගේ මෙහෙම ප්‍රසිද්ධිය මේ මනුස්්‍යයා එක්ත් ජාතික පක්ෂ නෝජනය කරින් වේදිකාවල ප්‍රසිද්ධවද මේ වල ඉන්නවා. ඔන්න බලන් රවීකරුණනායක දෙන උත්තරරි. හ මි. කරුණනායක දෙ චිරන්ත මි. කරනනායක අයවැෑරෝ ෆනිිබොඩි ඉන්ද නේමෝ සිර සීවිතානගේ. ලි ලිස් සිර සේවිීතානගේ හෝ ්‍රහ රස් ර ප්‍ර නිනට නනල් පටී පප්ි ෝර ඔවිතින් තමන්ගේ පෙන්ට හවස්කට උුලියගේ වය කෞුද කියල දන්න නැති. තමන් ජීවත් එන තැන කුලියගේ වේ කියලා කෞදද කියලා මටඟ නැති අයනෙ නී ඊළඟටෑ? ම ගත්තා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක දනුෂ්ක රාමනායකට නැවත ඇමතුම. ඒ සම්පූර්ණ ඇමතුම ඉදිපත් කරන කොටස් දෙකට කැඩුන නමුත් මම ඒ සම්පූර් ඇමතුම ඉරිපත් කන ොකද මේ මනිස්සු ආගණ්ඩෝනේ මනිසු තේරුන්ගන්න්නඕනේ කාදිනල් හිමිපානන්ට රනිල් තමන්ගේ ගොට්ටෙත් දාලා අපාස කරලා. අතට දැම් අපිට මාට්ටු වෙලා මාට් එච්චකෙන් පයින්න හදනවා දැක්කනේ දන්නේනේ මතකනෑ දැක්කනේ දන්නේනේ අපි දන්නන්නේ අපිට වැෑ ඔන්න බලන්න තත්තේ ක චින්ත ඔව මචෝ අර මොනහරි අරගකර මනුසයගෙනොල් ලක්ෂක් ගත්තද මාාගාව නැතිනට ිරන්ත මටක්ෂගෑ ගු අරගෙන නෑනේ හරි කටටුනා ල ඕ මචා මවක් කර එක පාට දොප්පුුණ. ඕ ෑ මේ ම මකුත් අරගෙන නෑන මේ කිව්වාව ඕනන ඔයාමින් හම ක්‍රශ්මකත්. අර මේ අරය ගැන මොනහරි යක්ක්ෂ එක ගන්නවාද කිය ලර මේ සිසිර සීවිතානකි ඒ චඳ ංවට පැහැදිලිතුන මගේ ස්ටාප්කේවත් ලේකම්කාරයයාල ටාප්කවත් නැටෙක් සම්බා ගොල ඇඩ්මින් බාරාව ඉන්න කවුද ඒ ලන්න न बा होना ेराත්त हात्ම हरे माම මट කියने जानाजति माध्याश කියने ඒ කියන්න माध्यान से ने में මयान ඒ තතුुර देने जानातिपति आज्य क्ष यो जादक्ष का मान ගේ पो वा ලන්න को ने मौකरी वादा पත්ते ඒක बने බලන්නතු ने ම පෝස්තක හද ක්ද දා නම ද ව මත ර ේද මං උත්තර ති නුස්සේද යා ම ත් අන්ත ක යාන් කර ප්‍රසි ක උත්තරක් ත්ර ම ද ලක කොල් ගක් ගත් ම දවාහන න්න මට අන්ස කරන්න පුළුවන්. මම වින්තක වැඩග ඉන්න කොට මට අන්ස කරන්න පිරිවෙන්න පුළුව. මේ තියෙන්නේ කොහෙද දා තින ම මගේ ෝස්තෙක්. ඒ කොහෙත්තිෙන්නේ ඔොමින් මගේ පෝස්්ටකටය නම තිෙන්නේ කොන බාගර කකු තයව මල්කම් කාදීන රජිත්‍රය බා මඩගසි ස් ප තිනන්නේ ජනාධීපති නියෝ්ජ්‍ය අධ්‍යක්ෂක මාධ්‍යය තිසිර සීවිතානගද මමහ මචන් මම හෙට එහෙටයිදා ජනාධිපති උපතිපතිකගෙනෙ කියලා හඳුන්වා ගත්තොත්. මම. ප ද ndu gaත්ො. olo nikan in. ඒ මමදන්නේ නෑ එක මහදාලකාරයන් ලනේ ඒක සමයිම චමන් කියන්නත් වාට තේරෙන්ඇත්ද රජය නිවතාරියක් හටට පෙනී හිටල අවුරහරි බොරුවක් කරනවටන්. නෑනෑ චිරන්ද මංවාට පැහදිලද වගේ මේ පසම ඇත් පිටින් චික්කර මගේගේ නෑ ඇත්් පින්න නෑ කියනක නමේ මට ඇක්සන්න එක කන්නත්ත් නෑක ෝකෙන ඕනම කෙනෙ ඕනම ර තුරක්ක කියන්න පුළුවන්ග අය මගේන මේ අර්ුදය හවා කියලා. මඩ ගහන යිති මටග ඕහගොල් ඕගොල එහමනගේේ ඇයිඒ පුද්ගලට විරුද්ධ ක්ෂක් චත්බන්න නැද යි ැද. මමද බැමිනිිගන්නෝන ජනාධිපතිකාරයයාලේ නිලධාරීක්කටේට හොරෙක් පෙනී හිටිනවනම් ඌ අරද්දක් කරනවනං ජනාධිපති කාරයාලේ ජනාධිපත්තුමාගේ නිලයක් භාවිතා කරනවානම් ඉටේ ඒක විරුද්ධ ඇක්ෂන් ගන්න කවුද ම පාලකන්ගේ කවදන්නේ පුක්කනාන්චේ. ඒ ඉගුලු කරයි ම එක දනුවත් කලා තිෙන්නේ. රෝහ අත්නද අ ඩයාරත්න ද අබේරත්නද එට පෝඩ එක තිබ්බා එයි දන්නේ ඔය කියන පාලනංශේ එක්කෙනාව හොයන්න ගෑම කෝල් හයක් ගත්්ට ජනාධිපතිකාරයා යට හයක්ම මෙතන දාන්නයන්නන්නේ කට්කට හගෙන ඉඳල එපාව. හයක් ගත්ත කෝල් එහට මෙහට යාන මේ මෙට ඒ උම්ඹරිනම අර ුම්ඹරකීගේ න්දිිමේදි කිහිල්ලා ජේෂ්ට අතිරේක ලේකම් පාලනයක බාරව ඉන්න ප්‍රසාඩ් සනරත් කියනෙක් කෙනාවට වෙච් වෙලා තිනදේ ඔන්න හගන්න හරි ඔන්න බලාගඩ හලෝ එච්චාරක ජේෂ්ත සහකාර ලේකම්ට දාන්න පුළුවන්ද එක එච්චාරකෙන් බලනව කිව පාලනයකෙන් උනාාට එච්චාරක තමයි එක බලනවයි කිවේ විනි ොලිසියන්න්නොනේ දේවල් දන්න හලෝචර ජෂ්ට සහකාරලකම් ද කතා කරන්නේ කොත්තන් යාගේක්න් නම්බේ කතිය නවද තිිස්තුනයි හැට එකද හැට देखද ස්තුයි හටතුන සතිකට රටගිල් ලන්න මොකදගනගන්න නෑ මං ඉස්ලාම කතා කර කාර්තාග ට ආය කතාගර රටගිල්ල දැකින ටක ජ නටේසගේ මොබයිල් නම්බර එකක්වත් නැද්ද නැස රට ගිල්ලදී ඔයිතම මොබයිල් ගත්තිනවා ඇතිනෙ මො කෞද සගේ නම ඉන්න ගම ස තෙනරත් සනරත් කවුද ප දේසාකාරල ප්‍රසාච ඊට පස්සේ මම ගත්තකෝල් එකක් අපේ දැම එකේ නම්බරේ හොයා ැන්ඩ බැයි නුම්බරේ ැනේ හරි ප්‍රශ්නයක් නේතා මේ ගන්නේ ජනාධිපත්තුමාගේ හැන් ෆෝර්ඩන එකට රනිල් රාජ පස්සේ හැන් ෆෝර්් එකට ඔන්න බලන්න මෙතනින් මටය උත්තර හෝ කොසු මම කතා කරන්නේ චිරන් තමර සිංහ මානලී විිප්‍රියාතාරි ඔවු මේ කාඩිනු වනාන්සට අපාස කිරීම සම්බන්ධයෙන් අරු සිද්ධියේ දැන්ට දනුෂ්කරාමනායක ඇතුළු ඒ නිලධාරෙන් සියලුදිනා බෝල පාස් කරනවා අරය මෙයාට කියන මෙයා එයාට කිව්වයි කියනවා අන්තිමේදී කිය නිලධරරිෙක් ප්‍රසාත් චනවත් කිය නිධාරිියෙක් එක බලන්ඩෝඕනි දැන් එයා නෑලු රටලු මට ප්‍රසාත් චනරත් කියන ජේ සාකාර ේකම්වරයාගේ ටෙලිෆෝ නම්බර එක ග්ඩ පුුවන්ද අපි ගවන ජපත්තුමාගාව නැදගේ ඒකම්ම කාරමන්ඩල ඉන්න මිනිස්සුන්ගේ නම්බ ඒක පතිෙන් නමාන කිය නීතියන්න නීතියක් කියන්න මෝන දෙර බෑමේ තමන්ට කාඩ්න වනාන්සක තමන්ගේ නිලධාරී දාලා අප පාසරලයි කියලා මනිිය අල්ලගන්න ගැන මීති ක්‍රියත්මක් කරන්න ද අපි කියීල ජනාධිපත්තුමාගේ ජේස්තූපදේශක් කනෙක්ල මිය ගත්ත ෝෝ ජතිපතිතුමාගේ නිලධාරයකට නරවනුසය පෙනහිටින කාඩිනද පාස කරරෆෝර් තිබ්පා ය ඩෝන් යන්නන්නේ එක තමයි මංකිව කාට දැන් ඩෝම් ගිහිල්ලදන් කාටත් දැන් කතා කරගන්න බැරි. තමන්ගේ ඔවුන් දාලා ඕන් ඇැති විලිවිච්චන් නටලා දැන් රෙද්දක් ඇැඳගන්න බැරුව ෙලිෆෝර්න් නොම්බර නට ජේත්‍රතාකාරලයේකම්ගේ ජනාධිපතිකාව ඕතනය Pස්ෝ ගව නැත නොම්බරටික ජනාධිපතිකාරයාලෙෙන් හොයා ගන්නවර දෙේකක්ල්නොට. අපි කතා කරම දෙනවාගේ කතාව ජනාධපතිකාරයයාලෙින් ඉල්ලගන්න. දයි දුන්නේ කිව්වේ අපි දෙන්න බෑහන්න නැතු තැ ප්‍රසාර් සනරත් කියන කෙන ටෙලිෆෝර් නොම්බරේ ගෙදරටෙලිෆෝන් නොම්බරේ රි ඇද එක හරි න්න කෙනෙක්කින්නවවාන මේ මාත සසාකච්චා බලන්නවනම් අපිට කතාා කරලලා බිින්දුව ඇහට හටයි තුනයි බ බිදුව ඇටයි තුනයි හතර හතයි නමේ නො 79 කියන අන්ගේට කෙතිබනි විඩයක් මගින් හෝ හරි ඇමතුමක්රග හරි ැනුන් දෙන්න මේේ ප්‍රසා් සැනරත් කියෙන පුද්ගලයාගේ එලිහෝන් නොම්බරය. ා ක ත්තු නෑල මගේෙ ජනතිපත්තුමට යවන්න යාගේ ේස්ත සාහර ේකම්ගේ නොම්බර. මං ැන රටේ ගවීමකෝ. ජනාධිපටිය මේ රටත් මේක තේරුන්ගන්න. මේ ආගමික නායකන්ට ආගමික පූජකයන්ට අපාසකිරීම පටන්ගත්ය හොඳට මතක තියාගන්න කොතන දෙද කියලා. කිසිම පදනමක් නැතිය අපහසකිරීම පටන් ගත්තා. ගෝල්ෆේස් අරගලේ සැමරුන් දවසක අපිට මතකයි කෝකෝ සෙට්ට එකක් ඇවිල්ලා බෞද්ධ භික්‍ෂුන් වහන්සේලාට පොදුව දලා අපාසකර. ම පොලිසිගය. යිඩන එක වරදක්නෑ ඒ ගැන විවර්ශනය අවසන් කරනවා කියලා. සයිඩක කියන්නේ වර්දක්නය කිය. ඉතින් එතකොට නටාශගේ වචන වරදල නී පටලගෙන ෙහිල්ලර නඩු දාන සී අයිඩිය ඒ වරදක්නෑ හරි භික්ෂුණ වන්ශසට පොදුව පාසකිරීම වරදක්නෑ. එතකොට ඒ සිද්ධිය ඒ ආකාරෙන් පටන් ගන්නවා පටන් අරගෙන ඔබ හොඳට බලන්න එදා යිඩං විවිධ භික්ෂුන් වහන්සේලා අපාසයට ලක් කරන්න ඉතාමත් සූක්ෂම වැඩපිළිවලක් ක්‍රියාත්මකෝ පවතිනවා ඒක කතෝලික පැත්තටත් ඇදගෙන එන තත්ත්යක් අපිට පේන්නට තියෙනවා මේක දේශපාලන අධිකාරය කරන්නේ ඇයි පදේට නටන් නැති ආගමිකට මේකම ගන්නකෝ ඔය රනිල් රාජ පක්ෂගේ ඔය රනිල් රාජ පක්සක සෙට්ටක මේ ඔය සිර සී විතානගේම තමන් පේස්පුක් එකඒ කාඩින වහන්සේ එදවසල යුක්තිය ඉලන වීඩියෝෂයා කරනවා. එතකොට ජනාධිපති නෙවීනවි රනිල්. ජනාධිපති වනාට පස්සේ කාඩින ලරහ පැරදි බොරු කියලා අපාස කරන්න ඕ ඒකද. ලැඩ්ජයිහලෝ මේකද රනිල්රදැ මේ රනිල් ලස්සන ගේමයක් ගහනෝ. එයා ජාතිවාදී නෑ. එයා ආකම්වාදී නෑ. ඒයා තර පරිනට නායකෙක් ආය ලංකාවේ හොයාගන්නත්නේ මේ ළඟදී අර කුරාණය ගිනි තැබීමක් සම්බන්ධයෙන් සිද්ධක් වෙනවා සීඩැන්වල ඒ ගැන ජනාධිපත්තුමා ඉතාමත් ලොකුවට කතා කරලා තිබුණ අපි දක්කා එක්සත් ජාතීන්ට උපදෙස් දෙන්නේ න මේ ෙකෝඩිං එකක හොරාගං්‍ය ජනාධපතී ඇතුෝ ඔය අලිබයි යොසෙක්්ටකම රෙදි ගැලවෙනවායිඉගෙන මෙන්න මේකට ாதிப மாட்டு மா சிிராந்தாமසිங்காக்க ஜபமான பணிவி வஷத்தை பு ஜනාதிபத்துமாගේ ප්‍රக்காශக்கல்ல තිබුණ ஜனாதிபமார சுவீடனே குரானைே கிිනි தීම සම්බந்தேன் கடா த කணவாகேல குாய் மாம்மா சிராாமரසිங்க ඒගේම ජනාධිපත්තුමාට කියන්න ඒඒ ඒ ඒව ගැන කතා කරනවා වගේ මර රවිද්‍රමනෝජ් ගමගේ කියලා නීතිය අධ්‍යක්ෂක කෙනෙක් කියන්න ජනාධිපත්තුම පඩි ගන තියගනන්න. ඒ ජාතිවාදයා ඇතියාගෙනන්න කියලටත් ජනාතිපත්තුමට පුළුවන්ම් මයික්‍යක් ඉස්ත්‍ර පිට ල කියන්න කියන්නපු. හරි රවින්ද්‍රමනෝච් ගමගේ කියල ජ අන්තවාති ජාතිවාදි ක ශසාපි තිද්තිිය අදගැන නාගැන හතරටේ කියල්ල මුස්සම් මිනිසුන්ට මේවා කර පොර ඒ මනිාවත් ජනාධපත්තුමාගේ නීතියක් ්‍යක්ෂක කරගන තියාගන ඉන්නවා. පඩිගෙවලා. ඒඇයි කියලා හ්ඩකෝ හර කතාාවගේ නවා ඇැයි මේකට උත්තරයක් මෛච්‍යක් ඉසිරපිට දෙන්න කියන්න. මම චිරන්ත හරි ගොහ චිරන්ත පිළි අන්දලේ හරි ජනාජපත්තු මදන්න අමාව කතා කිවයිච ඔකට කලා රෙදි කැලවෙන ච්ච. පේන අනේද? හலோකோட පම්පෝரிගහන්න කලින් තමන්නේ තමන් පස්කු ප්‍රහාරයට යුක්තිட்டுු කරලනෑ. තමம் මේරට අ முஸ்லிம் මිනිස්සුங்க බලහත්කාරෙන් ආදාාන කරීමට සම්බන්ධෙන් නීතිය ක්‍රියාත්ම කරලනෑ. ඒ වදට යුක්තිේட்டுු කරලනෑ. ඒ වදට රජය සமாவாරගணனෑ. ஏ රජ ඒ வரதට வந்திගවලෑ முखත් කලனෑ. හැබැයි குරණක් சுயிடනය ගිනි තැබීම ැෙනන මயா අනවා அන්න. එක්සත් ජාතිීන්ට උපදෙස්තෙන් අයිස ොකක්ද්දයිස කලිසමයි ටයිකයි කෝට්ටකයිදො ති අමුදයයි වෙන මොක් කරිකයිතුව බිියත් ද යන්නගරන්නේි. ලැච්චයි ජනාධිම තිගෙනෙක්කයිල තමංගාව ජාතිවාදීන් තියාගෙන රවිින්ද්‍ර මනෝද්ගමගේව තමන්ගේ නීති අ්‍යක්ෂක ඇයටයට පිගෙවල තියාගෙන එයාලව් අර නටාසයි අරකයි මේකයි ඔක්කොම රටේ නැති බොරු නඩු පටලගන රජේ රිිසෝසස් රජ සියලු දේවල් භාවිතා කරගන නාඩගන්නටාගෙන දැංගවිල්ල මෙතැනැවිල් ජතිපතියන ජාතිවාදක් ළංගතියගෙන එම්පලෝයි කර මිනිියයන ක් ජාතින්ටු පදෙස් ෙන්න ජතිවාදයට විරුද්ධව කතා කරන්න ඕනේ ආගම්වාදය වලක් ව්ඩෝනිවෙල. හරිද වැඩි දැන් කෞරයෙහුත් එම රවිද්‍රමනෝච්කමගේ. ජනාධිපත් දැන් ඒකත් කියැයි දන්න ොකො දැම් මේ යන්නන්නේ අපි දැක්ක නෑ දන්නේ අපි මතකනෑ කියන එකනේ දැන් මේ තියෙන්නේ රවින්ද්‍රමනෝජ්ගමගේ ජනාධිපති ඒකම්කාරයාලේ නිලධාරියෙක් බවට තහවුරු කරන හඬ පටයක් මංගාව තියෙනවා. මස දායරත්න මම චිරන්ත කතා කරන අරක චෙක්තරාද වවින්ද්‍ර මනෝජ්ගමගේ में जनाद नीथ अध्यक्षा डिरेक्टर लीग ह चरारासिंह राविंद्र मानोजमगी अन හෝ අයිඒ තමයි ඩිරෙක්ට ලීගල්න ඩරෙ ීගල ඩෙක්ටස ොක්තිම වන්නො දෙක් වනද ඩිරෙක්ර් ්‍රී දැ හරි ඔය රවින්ද්‍ර මනෝට් ගමගේ මෑත කාලින ඔබට මතක දර ශාෆි සිද්ධිය. කෝටි මෙච්චර තියෙනවයි කිව්වා පැලෝපිය නාල කිව්වා අරනාල කිව්වා මේ නාල කිව්වා මේම කරන්න ඕන කිව චාන අ අපේසේ කරට තර්ජනය කර ඒ. ොලිසියේ කීර්ති නාමය අතියාගෙන හිටපුේ නිලධාරයට තර්ජනය කරා ඔයාට හිරේ අන්න වෙයි කියලා තර්ජනය කරා රවින්ද්‍ර මනෝත් ගැමගේ මේ ජාතිවාදේ නාටකේ මහමොලකරුවෙක් රනිල්ගාවතියාගෙන පඩිග වෙනනවා අනිත්මිනි සුගීෂර බණ්ඩාර. හිටපු ජාතිවාදී ජනාධිපතිගේ අන්තවාදී ආගම්වාදී ජාතිවාදී ජනාධිපති, ගෝටාවේ රාජපක්ෂක පුද්ගලික ලේකම්. අර හෙළ කරුමෙන් රිංගපු සුගීශෂර බණඩාරට ඩිගේල තියන් ඉන්නමකවුද ජනාධිපති රනිල් රාජවක්ෂ, වික්‍රමසිංහෝත් රහජ්‍යවක්ෂ එයා ජාතිවාදී නැට තොත්ත බබා මේ අදමං අනාාවරණය කරන කරුණුවලදි මම කියන්න එකම දෙයයි. මම හෙට ජනාධිපති දේෂ්ඨ උපදේශක කියල කියන්න පටන්ගත්තොත් මේ මාර්්‍යසා කච්ඡාවක ජනාධිපත්තුමා නිකං ඉී දර. පුද්ගලයට වගේ සිර සී විතාන ගට වගේ අපේ නෙමේ අපි නෙම අපිද පැමිණිරන්නය අපිට බෑකකි ඉදද. ඔය ඔය දනුෂකරාමණය කළ ඉඳීද? ඒහින්දා කරුණා කරලා මේ සිද්ධිය සම්බන්ධෙන් පියවර ගන්න නැත්්තං තොපි ගෞ්ද කියලා රටේ ජනතාව දැනගන්නවා ජනාධිපතියෝ ඒක හොඳට මතක තියාගන්න කියමින් මගේ වචචන ස්වල්පය අවසන් කරනවා අවසාන වශයෙන් මතක් කර ගන්න අවශ්‍යයි අපේ රටේ ජනතාව එක මුතුරපු අරගලයට ජයවේවා කියන්නට මතක්කරමින් සීලු දෙදනට ම හට ෙනවා ස්තුතියි ම තිලින් අලකෝන් කතොිකගේහි සංවිධානකමතුවේ කෙඩුම් කරු අවිශේෂය මාධ දවස්සේ අපි මේ අද කැඳෝපු මේ මාධ්‍ය හමුව විශේෂ මාධ්‍ය හමුවක් විදි නම් කරන්න ගැමති ඒකට ප්‍රධානම හේතු කිහිපයක් තියෙනවා පලවෙනි කාරුණාව තමයි මේ වඩ විට පාස්කු බෝම්ප ප්‍රහරය සම්බන්ධයෙන් සටන ඒ ස්පාස්කු බෝම්ම ප්‍රහරය සම්බන්ධයෙන් කණ්ඩෑම් රෑ රාශියක් එකට එකු වෙලා කරන මේ දැවන්ත සටන අඩාල කරන්න ඒකට නායකත්වය දෙෙන අතිවුතුම් මැල්කම් කාදින රංගි හිමිපානන්ට මඩගහමින් අපහස කරමින් මේ පාස්කු බෝම්ප ප්‍රහරය වෙනත් වැරදිපාරකට ගෙන යන්න වෙනත් සාවධ්‍ය තොළතුරු ඉදිරිපත් කරමින් කරගෙන යන යම් ආණ්ඩු වක්ෂයේ කුමන්ත්‍රණයකට එරෙහිව අදහස් දක්වන්න අනිත්කාරණය තමයි. අපි දන්නවා මීට මාස හයකට පෙර මේ රටේ ඓතිහාසික නඩ ීන්දුවක් ලබා දුන්න සත්පු්ගල විනිසුර මණ්ඩුලයක් විසින්. එක ලෑන් මාක් නඩු ීන්දුවක් ලංකා ඉතිහාස සහි සධස්ථානයක් සහිතුහන්කරපු නඩු ීදුවක් මෙ රටේ දේශපාලයක්ීන් නිලධාරීන්. මේ රටේ වගවීම වගකීම කරන නැතුව මන්ගේ තනතුර වලින් හරියටඒ තනතුර කරලා වගවෙන්නේ වග කියන්නේ නැතුව ඒ තනතුරු පෑර හැරීම වෙනුවෙන් දඩ නිය කර නොහමත් නැත්තන් වන්දි මුදල් නියම කරනවා ඒ සත්පුදගල විනිශ මණ්ඩලය හිටපු ජනාධිපතිවරය ඇතුළ නිරධාලීින් රසට. එතකොට ඒ නඩුතීන්ද ලබාදීලා අද පහුගේ දොළස්තෙන්ද වෙනකොට මාස හයික් මැලා යනවා. එතකොට ඒ සම්බන්ධෙන් අදපි කතා කරනවා. විශේෂයම මුලින්ම මම කැමති කතා කරන්න. කාදින මල්කම් රංජිද හිමි බානන්ට එරෙහිව. උන්වහන්සේ ගැන සාවදධ්‍ය තොරතුරු රැසක් කියමින් කතෝලික සභාවය සමහර කාණා සම්බන්ධයෙන් සාවධ්‍යය තොළතුරු රැක් කියමින් මේ ය් නාලිකාවක් හර මාධ්‍යවේදී සිරසේ විතාානගේ එහමත් ඇත්නම් සිර චාමින්ද විතානගේ හමත් නැත්නම් මීරිකම ප්‍රාදේශය සභාවේ විපක්ෂනායක එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී සිසිර චාමින්ද විතානගේ දක්කෝපු අදහස් සම්බන්ධයෙන් අදහස් දක්වන්න. ශේෂයෙන්ම මටම මෙතනති කියන්න පුළුවන් වෙන වෙන වෙලාක නම් කියන්න පුළුවන් වෙනගගේෙට මේ සිරසී විතානගේ සිර චාීන්ද විතානගේ මාධ්‍යවේදීකිවුවටමයා මාධ්‍යවේදියෙ නෙම මේ ධ්‍යවේදියයක් කියල හඳුන්වා ගන්න මේ මාධ්‍යවේදියය කැ දන්න ැති ගෙනෙක් කියලා කියන්න පුුව හැබැයි මම එහෙම කියන්න නැත්ත මොකද මම පැහැදිලියොම දන්නකාරණයක් තමයි මේ මාධ්‍යේදී සිරසේ විතානගේ කියන්න හොඳ දක්ෂ මධ්‍ය्यවේදී ඒග අය किසි තර්කයක් නෑ ඒ ඒ ගැන බොරුවක් කියන්න අවශ්‍ය නෑ. මොකද මොහඳ මාධ්‍ය තන ගැනනාාවක වැඩකරා දෙවනිකාරණය තමයි ඔහුත් මාත්කට සියත මාධ්‍ය යතනයේ වසර ගානාවක් එකට මින් බොමින් අපිකට වැඩකරපු සහෝදර මාධ්‍යවේදී. එතකොට සිසිරගේ එදා මාධ්‍ය හැසිරීම සිර මාධ්‍යවේදියෙක් විදිහට තමන්ගේ මාධ්‍ය ෘටියය ගරුත්වය ආරක්ෂා කරගන මාධ්‍ය හසුරපු ඒ කාලයේතිපිච ඉන්න සිසිරයි. දවන විට දශපාලන පක්ෂකට ගැටිකම් කියම නක්ෂත් ජාතික පක්ෂය අත කොළුවක් වෙෙලා එක්ෂත් ජාතික පක්ෂය අර වැටෙන බත්විටකමින් රනිල් වික්‍රම සිංහගේ අර සරමාස්තට රිංගලා ඒ වූමිකාව කරන මාධ්‍යවේදී කියා ගන්න දැන් මාධ්‍යේදී කිය ගනමක ද්‍ය ේදයට කියන තු ලක්ෂණ දැන් දේශාලක් නයට ති තිලක්ෂනයි මිත්‍රවෙලා තියන සිරස විතරගේ මගේ මාධ්‍ය සක්ස ගයට සහෝදරයට එ එකකට දැන් සිර හැසිරෙන විදියි සම්බන්ධයෙන් රපතල කාරණාවක් තියෙනවා. එකොට පළවෙනි කාරුණාව තමයි සිසිර මුද්‍රත මාධ්‍ය සම්බන්ධය පුවත් පත් සම්බද්ධෙන් කටයුතු කරට දක්ෂ මාධ්‍යවේදියක් විදිහට සිසරවාට කියන්න කැමතිවා ඔය කරන YouTube නාලිකාව සම්පූර්ණ අසාර්ථකයි මොකද ඔයාගේ මාධ්‍යවේදයා භූමිකාව නෙමේ යොතන තියෙන්නේ. පැහැදිලියීමම ඔය ඔතන තිෙන්නේ ඔයාර කඩේ යන ෙදිහෝදන ඩෝබිකිි. මාධ්‍යවේදාවගේ පෙනීහිටන්න වසිින් මසිින්නේ එක භූමිකාව තමයිවා ඔය ොතන කරන්න එම නැතුව අගර ස්සර තිබ සම්පූර්ණඒ ෘ්තිිය ගරත්ය ආක්ෂා කරත් මාධ්‍යවේදයා භූමිකව තරින් සම්පූර්ණිින්ඉවරවෙලා ඔයා මජර දශපාලක්ඥනයෙක් වෙලා තමන්ගේ තනතුර පක්ෂේ තනතුර තමන්ගේ නාකෝටික ආරක්ෂා කරන්න මන්ගේ ගෘට්තිිය ගරුත්තය අන්තිම පල්ලහට දාලා. ඉතා සච්ච විදිට මාධ්‍ය හසුරෝන කෙනෙක් බවට අද පත්වෙලා තියෙනවා ඒ ගැ ෘද්ධය මාධ්‍යවේදියෙක් විදිහට මම මේ වෙලාව කනගාටුව ප්‍රකාශ කරනවා. මොකද අද ඔයා ඔය බාධ්‍යවේදියෙක් විදිට කරපු භූමිකාව ඒදා. අද මදර දේශපාලක්නියෙක් විදිට කරලා මේ දම් මේ පක්ෂේ අවශ්‍යතාවෙන් ඉටු කරන්න මඩගාන ව්‍යාරය කල YouTubeු නාලිකාව කරනක අත පස්පර විරෝධාවයක් තියෙනවා. එහහින්ට මම ඔබට ආාධනා කර සිත්නවා නැවත තමන්ගේ. භූමිකාව මොක්ද ක අඳුරගන්න මද්‍යේද ූමිට මත් සමාජක්‍රයාකාෙක් විට කටයුතු කරන කිම දශකාල පක්ෂකට කඩේයන්නේ කඩේ ගහිල්ල න එකකට ඉදිරිට කඩයන්න අදහසකුත් නෑ. එතකොට මගේ මාධ්‍යවේදයාගේ භූමිකා කරන වෙලාට ම මගේ මාධ්‍යවේදයා භූමිාව හරියට කරනවා. මගේ සමාජි්‍රියකාරකය භූමිකා කරන්න කොත් මගේඒ පටල ගන්නවේ හරයට කරනවා. එකට කිසි මගෙනෙට එහම කඩේයන. ඒකට පත්වෙලා නැහහින්දම ඔබට ආරාධනා කරන පළුව දෙපාර හිල බලන්න තම මාධ්‍යවේදී කෘ්තිය මාධ්‍යේදයක් පති දැගන ගොම කිය. ඊළඟට සිසිරසි කධිනතුමා ගැන අදහස් දක්වන අදහස් වල්දී ගත්තහම ඔ එකක් ප්‍රෝති මූලස් සබන්ධින් බර පල ගතුරු ගැටලුක්තින මාධ්‍යවේදයක් නම් පලගනිම ප්‍රවති මූලාස්ට හු ඉදිරිපත් කරනිය කිසිම තර්කයක් ඇතුලේ හරිහම මූලා ත්‍රේකන් ලබා ගත්ත තොතුරු නෙමයි කියලා. නැල්ට පේවා පපු කරන්න පුළුවන් ර ය. අපිසාමාන්‍ය මාධ්‍ය ආචර් ධර්මෝද ගැෙනගන්නවා පිගත් පරති ූ ස තුනක පරෝතිය අහරගන්න අමශය එතකට ම පෝති සති පරති බ පත්න බයි සිර එකගගත් ඔපදප හෙමෙන් යිඉද ගත්ත සමහර ගැලපීමක් නැතිකරුණු ඉදිරිපත් කරමින් තමයි මේ මඩගහන්නලඟට ප්‍රෝති මූල ධර්මටික නිියස් ප්‍රින්න්සිිපල්ස්ික අම මේ උල්ලංගනය වෙමින් තියවා. ඊල් අඟට පෝආ මාධ්‍ය ආචාරධර්ම මීඩිය ඇතික්ස් ටික සම්පූර්ණයෙන් අම ඔබේ කඩමින් තිබෙනවා ඊට අමතරව මාධ්‍ය ්‍යයාමන මූල ධර්මටිකත් මෙතැදි කටලා තියෙන. එතකට මාධ්‍යවේදී දිහට අප අර හඳුරගෙන හිටපු අර ඒ මාධ්‍යවේදයා. අපේ මාධ්‍යවේදදියටට අද මොකද වෙලාතියෙන්නේ කියන කාරනාවහෝදරෙක් දිට මා සගේෙක් විදිට බොහොම දුකක් ඇතියෙනවා දක්ක හම මේ මෙච්චර පහත් තැනකට සිර වැටලද නවද කියලා තියෙන කාරණෙ. ලඟට තව වැදගත්දයක් මතුක කරන්නකැමදී. දැන් සිද මාධ්‍යවදීක්විර පෙනීහිටිනාන දෙදස් විශස්‍ය ජූනි හතරවෙනිද. වේවැල්දනිය තියෙනවා රැස්සීමක්, රුවන් විද්‍යවර්ධනයාගේ මහයික්කා වන්න ඇති. රුවන් විදියවර්ධන ඇවිල්ලා. රැසීීමක්තියන මේ වැැසීමවිදි රුවන් විජ්‍යවර්ධන මාධ්‍යයට යම් විදිකට දොස් කියියමින් තමයි කතා කරන්න මොකද එක්සත් ජාතික පක්ෂකාලදි මාධ්‍යයි නිදසදුන්න නමුත් මේ මාධ්‍ය මේ විදිට හසුරුන්නේ වැඩිපුරම හේක්ත් ජාති පක්ෂිකන්ට එක්ත් ජාතික පක්කයට මයි කියල මාධ්‍ය නිදහසට පපතර දිට ඇගිල්ල දික්කරමින් කතාවක් පවත්වනවා. එතන සිර මොකද කරන්න කට ඇරගන රස කරකර ඒ කතාවාහනවා අහන්න කවද. ඇමිකම පාදේශය සභාවේ පක්ෂනයක ච ාත පක්ේ දර මයි හ ද දක් ද ත න්න මක මාද්‍ය ද තහන්න බෑන මද්‍ය නිදසට පයිනකට එතකොට එතල් යාගේ භූමිවද අරක දශපාල අගේ භමිකාවේ අරි එතකට එහම හැසරන මනි හා ඊලකටම නැවිල්ල මාද්‍ය නිදස වෙන සටන්කන මාධ්‍ය සන් විදානල රදධත වලට පැරල්ලන්න මද දස. දැ මොකද මේ දෙිඩි පිලිවත මොකේ අපේ යාලු එත්තම අප සවෝදෙක් මාධ්‍යේදී. ත්මක මේ දෙපිටි පිළිවෙත එක පැත්තකින් කැටවිදිට දේශපාලක්නයගේ භූමිකාාව ිනියෝජනය කරන මාධ්‍යමර්ධනයට කටයරග හිාවී. අනිපත්ේ භූමිකාව නියෝජනය කන මාද නිදහස ලබදන එකක් කර පංකු. මොකක්ර ඒක් කර පංකුවයි දෙපිටි හැෑනලා මාධ්‍යවේදයෙක් විදිර එතකට ඒ හින්දත් සිිසරටිෙන කරුණා කරලා තමන් මාධ්‍යවේදයෙක්ද දේශපාලනයදකින් ඒ ඉර සීම හිර ඇද කන එත නිඩම් කතා කරප. ඒකාගේ එතන දන් කතා කරන්න නැත්තන්ගෙන් ම අපේ අප වෘත්තිය අපි තා වෘතය ගරත්ය රකි ඹබ ලොක ගුණුවට අපි තා මේ ගරත්ය රකිමින් තමයි මේ ජීවිතය ගෙනන්නේ අපි ඒ බඩ ගෝස්තරවාදයට මාධ්‍යවෘත්තය ප කරලනෑ එහින්ට කරුණා කරන්න ඒ දෙක පැහදිවත් තෝරගණින් ගෙනකාරණයට බොහොම ගෞරවෙන් ඉල්ලා සිතනා මච. ඊළඟට දන් සිර මතු කරන එකකාරණයක් මේ කාදිනතුමා ඇතුළු කණ්ඩායම් අපි කතා කරන්නේ එකක් කොච්චිකඩේ අනිත්තක කටු අපපි කිය ගැන විතර. ොත්ිඩේ කටුව පිටියට බේස්වෙන්නේ සිංහල ජනතාව. එයා කියන්නේ සිංහල ජ බේ දේශපාලනයක් කරන්නේ සිංහල ජනතාවත් එක් මෙ මේ වෙන්න දේශපාල ගමනක් යැනවායි කියන කාරනාව වෙල දේශපාල වැඩ කරනවා ගෙන කාරනාව කියන්නේ එය කියන්න අපි මඩකල්පූ කිීවන් ගැනතා කරන්න හැ කියෙන කරණය. ඒකෙමම පේනවා සිසිරසී කාදිනල් පාස්කු බෝම ප්‍රහරි සම්බන්ධයෙන් දක්වන අදහත් පාද සිල්ගාමිනි පාද රොහන් අයිලට මාධ්‍යවේදී. මේ ඉලකට මේ මේ වෙනුවෙන් පිහිට අනිකුත් කණ්ඩායම් ඒ වෙනුවෙන් දක්කල තින අදහස් මේ සම්බන්ධෙන් කොච්චර දුුවට හදාරලතිය නොවද සංවේදී වෙලාද කියලා. මොකද අපි අනිවාර්යෙන්ම අපි පහුගිය අෞුදු කිහිපේතුර කතාකරුප එකදී කටුවෝපිටියොච්චිකට ඉටමමුර සියෝන් ගැ බරපතල දි අපි කතාක් කතාගරාවිතනක් නම අප ඒ සහර සහෝදරරිග සම්බන්ධ කරගන්න උත්සාකර. සිරසිී දන්නති ඒ එක කාරුණවත් වයන ඕකේදී. ඒ තමයි සිරසිී දව දන්නේ සොන් දේවස්ථාන ඇතුේ දැ ඇවලා න අරුපුූ දෙමකද සිියො දවස්ථානය හිටපු පූජකයට අර පාස්කු ප්‍රහරයෙන් මියගේ මිනිස්තුන්ට වන්දි වශෙන් මලියන ගානත් දෙෙනවා ඒ පූජ කියය මිියන ාන අරගන රට පයින. කට පයිනවා එතින් පස්සේ ඒ සියෝන් දවස්ානය ඇතුළ අරුදයක්ත්තින එත කාත් සබන්ධ කරගන්න බෑ කවරුත්මකට එෙන්නේන අර සිදුුවච්ච වංචාස ඒදේවල් එක්ක. අපි ැඩිගින්දිකටම සියෝන එක සබන්ධබෙමින්ටම හිටිය. නමුත් දැන් ඒත්තේ වෙනස්සවෙලාදින තකොට ඒහින්ද සියෝනෙක්ක සම්බඳවෙලා හෝ වැඩක් කරන්න හැකිියාවක්න අර සිදුවවෙච්ච කාරුණාවයින්න. සිරඒ වට ැනුවත්න මාධ්‍යේ දීක්නව දැනුවත්තෙන්බ මේවා ගැනුවත්වෙලා නෑ හෙම අහිදගත්තඒ තමයි සිර කතා කරන්න ඊළඟට සි තව චෝදනාවක් කරනවා කාදිිනලතුමාට කාධිනලතුමා භිෂපරෙක් වෙන්නේ කාදිිනල් කෙනෙක් වෙන්නේ හොර පාරය. මිල වශයෙන් කතොලික සභවේ තියන නිල ක්‍රමවේදයන් ටික නැතුව. හොරපාරෙන් තමයි එයා කාදිිනලතුමා රෝමේ සේවය කරනවායි සේරනකට එතනින් බලපෑඇම් කල කාදිනලගෙනෙක් වෙනවා කියලා. හැබැයි ඔය සිසිර කියන කාරණාවත් එක්ක ඉතිහාසය හරියට අරගන බලනකොට. කතොලි භහවල යම් කිසි නිශ්්‍ර ක්‍රමේදයයක් වන සිර නොදන්නවඋනාාට ලෝකයේ සංවිධානත්මක හරියට සංවිධනය සංවිධානය මයි කතෝලික සබාව ඒ නිසි ක්‍රමවේදයක් නීතිර ීතිමාරාවක් හරියට ක්‍රයාත්මකට සංවිධානයක විදිමත් ක්‍රමවේදයන්තිය ව කඩෙන්නේන යකාදාවත් ඒ සම්පදායන් ක්ඩ දෙන්න එතකොට යම්විදිහකට විිෂපරෙ හරි කාදිනල් ගෙනෙක් හරි පත් කරනකොට ලංකාවේ යම් විදිහකට ඉන්න තමන් ඉන්න සමාජයේ ඇතුළෙන් නම් යෝජනා කරන්න කියන. එතකට ඉන්න රදගුරුවරු අග රදගරුවර ඒ නම් යවනවා නම් තුනක් ඉල්ලනවාඒ නම්තික යවනවා. එතකට ඒ යවන නම්ොලින් තමයි එතනින් තෝරගන්න. එතකොට කිසිම විදියකින් රෝමේ හිටිය කියලා හෝ එම බලපැහමක් කරන්න කිසිම හැකියාවක් නෑ සරලම කාරණේ දැන් ඒ ඒ විදිහට මේ සිර චෝතනා කරන වන්න එක ම සිරක හට ත ද අෞු ගාන තිෙ රෝමයින් අපේ මේ රබිින්සන් දිය සිංහ පියතුවා ඊල්ලඟට අපේ නෙවිල් ජෝපියතු දැන් අවුරදු ානාවක් වන්න එකට දැන් එමන් සිින්යෝ තානාාව පපතිලලා එකකො ඒගල්න් හැකිවත්ත රෝමේන්ද ලංකායි ිශප ලබන්න ලොක ලපෑමක්රන්න හැකි අවත්වන ඒගලගේ දැන් ෝමේ කරන්න ූමිකවත් ඒගොල් එමන අද වෙනකට තාම් විශප්ල වෙලානෙත. එකට එහෙම බලපෑම් කරලා කරන්න බෑ කතෝලික ලංකාවේ සමාජයෙන් නම් කතා කරන සමලට ඒත් දෙන නම් සලකල බලලා. ඉන්න වෙනම තානාආතිපතිවති ලංකාවේ මුන් සිං ෝර්ගනකින් නො වෙනම රෝමේ. එකට ඉතුමා හර තත් දුලටත් ොයා බලනවා. ඔයා බල්ල ඒ ප පන්සේ තු මිටව ම රන ගන කාට ොම ලංකාව කි ම ෙ ලපම කරන්න බ බලපෑම කු ගනන්ගන්න ලපැම කරන කිය ඒ ගැන හරි. ඇැනුවත් හෙමක් වැටහීමක් නැතුව මොකෙක් හරි දෙන දෙයක් කරගෙන කගු හරි දෙ එකක් ගිල්ලබුවම මේ ගි ත්ව අද සිර පත්වෙලා තියෙනවා ඊළඟ කාරණය තමයි සි තවචෝදනාවක් කරනවා එකක් තමයි මේ ප්‍රධගුරු පදවියක රදගරුවරයක් පත් කරනකොට ඒ පදදිී ඇතු එෙන්ම කෙනෙක් පත්වෙන් ඕල වෙන කෙනෙක් වේ පදවට දාන්න බැහැක තර්කයක් දිියෙනවා. ඒ එතනද පෙන්නනවා මන්නරම පදිවියට අපේයා. එමනුවල් යන්නේ කාධදිනල්ගේ බලපෑමෙන් තැට පත් කරනවා අයන්න එ වෙන තැකනෙක් දාන්න බෑ හරිනම් අන්නරමින් ගැෙන පත්තෙන් ඕනක. එහෙමකක් නෑ ලංකාවී ඉතිහාසය අරම් බලබම් ම ඉතිහාසය පෙන්න්න එකට සිසර නොදන්න මගලත් තිරන්න මෙන්න එක ඉගෙන ගන්න පුළුවන්. ඒතමයි බිෂප හැරල් බිෂ හැරල් හිට කොළම් හැයි ිෂ්පහැරල් පත්ත යන්න රක් පුරට ඊළන්ට ිශෝ් හරල් ාලටත් රද ගරුවරේ විදිට දානවා කරුණය කල ද ගුරු විදිත් දැන්ටයුතු කරු. එතකොට ඒ අමතරව බිෂප් වැෑලන්ස් හලාවත්ත දැන් නුවර පදවිය උන්වහන්සේ වැඩ බලනවා. ඊළඟට බිෂප ්‍රෑග මගස් ඉන්න කොළම්බ හැබ හලාවතර ගුරු දිය තමයි ටුතු කරයි. ඊල්ඟට භිෂප් සේරම්ඉන්න කොළම්බ ගාල්ල ර ර කට යතුර ඊල්ළග ිශප සිල්වස්ට කොම්බ ගල්ලට පත් කරලා යනවා. ඊලග ි ස්සල්ග විස් කොළම්බ අන්ුරාධ පුර ිශප් දියට පත් කරල යායනවා ි. එඒම කමේද අතමයි ිපෙන්මවානුවෙන් කොඹ ිශප්දී රහටිය ඊට වස්සේ ඇතුමා ද්‍රවිඩ විිශක්්ගෙනෙක් එකකට අමන්න්නරට ්‍රි ික් ග න ල වෙලා ක සුදුුගෙන ට නතිද කොඹ ටපුක් හොඳ ගේ ට දාල කිය ඒක වතිකාන හිටක් කාදනල් දීරනයක් නෙවේ කාදිනට ඕන විදර තිරන ගන්න බෑහම මේ ගොඩක් අය හිතාගනින්වා මේ කතෝලික සභාව කියන්නේ අර ඕන ගට ඕන විදිට හසුරන්න්න පුළුවඇතක් කියල න එකගේ ඒ සිිස්්‍රම්මගේ ක්‍රමවේදේ විදි රක්ෂා වෙන එයින් තමයි ච්චර කාල කවුදුගන කමේ දහමවිට පැදිල දීති සිර මේ දන්න නත්තම්මචන් අරයට හදාරපවා. හොඳමදේ අර බදක ඉව ල උටත් හදරලද ගවශෂනනාත්ම ඉන්ස්ටිේන් කියලසම් පොඩ්ඩක් කර තකට පොඩක් ක් ලියන් නිස්සල්ලා තොතුර මූලාස තව ගැුරට ගේී හදාරන්න පපුල. ුමතර මේ කාදිනට මඩ ගන්නහරි ොරදුරක් ඔන්න අපිතා කරබංකු අපි ගන්න යකෝ ගොන් ම හරකෝම ගහන්නබාහක් කතෝලික සහ ෝමෙක් නෑ මටික නෝන් ිවෙන්ඩ අන්න මචන්ගේ හර කියන්න. එකකට බඩුගන්න ොවත් පයදගන්නවන්නේ ඒහින්ඩ ඉල්ලඟට තවචෝදනවක්තරනවා කාදිනල්ට කලින් දැනුන්දීමක් ලැි තියෙනව පාස්කුප පහරය සම්මඳින් එඒහින්ඩ කාදිනල්ට අයිතිර ලුෂයදවෝමැදුරේ රක්ෂාව දාලතිබන කාදිනල් එක පූජාවට සහභාගුණ නැ කියලා. කාදිනෙල් පස්ස්ු පූජාවට සභාගුණ ඉතිස්සින්ද සාමා්‍යෙන් කතුලික සබහහි සම්ප්‍රදා ඇත්තියෙනවා ඉරිදා දවස පජාව සංසුරදාදර හැත්තහනවා සහරයි. ඇරි නත්තල් පූජාව නතල්දව හ ඉටස්සිද රඇත්තින එක වලගයි නත්තල් දවසට පස්කු රිට පූජාවල් ගඩක් කවෙලාට ඉටසිරිද සංසරාද රඇතියෙනවා කාදිනල් ලගේ පජාවල් ඉරිඩ නොතිය සෙන්සුරාදර රඇතිබෙවා ගණනාවක් තියෙන. ඒ ඒටක හොයල බලන්ට පලවිනි කාරය හයල බලන් මේ කතෝලක සභවින මමා සම්ප්‍රදායන් කගෙන දැනග කතා කර. ඒ ඉරි පාස්ක දගල ඉරි දවසම එකක පූජාාව න සමාරලට ඉි සිර ද ර පූජාවට තියන නත්තල්ත්ම ඉරිස්රරිද. එතකොට එවැනි කාරණ පිළිබඳව දැනුවත්වීමක් නැති ගොන් විදිට මාධ්‍ය හසුරුවන එකින්ද තමයි ඇ ත්වට පත්වල දන්න අරි හොද මයි. ජාති පච්ච ඉන්නම වගේ ොහ රටිගද එක කර වජර බේවර්දන අම්මු ලොන්ත යන කියවන පිස්සු ැල් පර්ෂන ටික බලඩකු අන්දරේ වගේ රනිල්ගේ ගුණබයන ඔබ මාට වැටිය ගොයිද ඔය මේ ලසියාව ජාතතිපති ඇමරිකා ජනාත් බලුන්ට වැඩියේ රනිීල් තමයි පොර යකෝ මලෝදයක් කරගණඩ බෑ තාමම හල්මලෝදයක් කරගණ්ඩ බෑ තාම ඒ ඒත් අත්තට පත්වෙලා තිී එතකොට වෙලා තියන බරපතලම කාරනාව තම ක් සත්ජාතික පක්ෂයේ රනිලුත්ෆේල් වෙලා ඉන්නවා සිරත් පේල්ල ලයින්නවා ඉන්න හැ මේකාම ෆේල් වෙච්චේ උුටික්ඉන්නන්නේ දැම් මුට පස්සෙන්න්න බෑ ඒ හින්ද අද මේ තත්වේ ටැවිල්ලා කාදිනලට මට ගහනවා. ඊළඟට මම සිලට බොහෝම ආදරයෙන් කියන්න කැමති අ කාදිනලට මට ගහනවාගේම පුළුවන්නන් ඔය කාදිනල්රල තියෙන YouTube එක කතාවකට කිහිල කතාව අට දාස් ගාන තියෙන කමෙන්ටික කිය පාංකු මචක් ඒ කොමෙන්ටික කියවලා බලප බලගේ බෞද්ධ පජාව හිදු ප්‍රජාව මුස්ලිම් ප්‍රජාව කතෝලි පජාව කොහොමද කාදිනල්ගේ සටන ඒමනි පෙනිහිටේඒකාදිනල්ගේ කරන තින කෙන්ටනින් කෙර පොට බලපංකුම ඉළඟ ලකු ලග මහකරනිල් හරි ඔය ලොන්ත රනිල් කියල චන එක තක්හක බලට ඇට දා තින කමෙන්ටි. මට බඩපාගන මැරන්ඩ හිදව ඒ හින්ඩ බොරුව පිෙන හිට මත් නෑක්ජාතයක්ෂ මාධ්‍ය ප්‍රකාශකකාර මන මගලරයකමගේ ඇත්ලක ල සමාරය එන්නම තනතුරආරක්ෂා කරන්න ඒ වගේ එවල්ක්කන ඒ කරාටකමන්න අපි කියන්නේ මඩ ගහන්න එපා මොකද පලවිනිම කාණයි මේ පස්කු බෝබ ප්‍රහරය සටන කණ්ඩයම් ගණනාවකාදිනල්තුමත් එක් එකටකුතුලා යනවා. පලවිනිම කාරණය මේ කාදිනල්තුමත්ක පස්කු බෝම ප්‍රහර සට ඉන්න ක්ඩායම අති බහුතරයක්. ොලි ස භවේ සමහර කාරණත්යක මතවාදව කාලයක් ගැටික්්චයි. අපිට. මතවාදව කතල්ක සහය ගැටික්චයි කාද තුමා පව අපි විච ේචන කර පය හැබැයි. ඒ එක ැන තිේනවා පස්කු බෝම ්‍රහරය සම්න්ධයෙන් කාදිීලතුමා ම හිට විස්ාාවරය මැස් කරලලා හරිතන් ඇැවිල්ල එතුමා සට අතරටන මේ සට විීම ඕනදයක්ක් ෙන්ඩ කියල සටන් කරන්න ගත්තයි කියනකර. එතුමා ඒගන අපිට කියන පිස්සර සමරධවල් පාපච්චාරණය කරනවා තමට වැර චත්ය අපට කියනවා ඒ සම්බධෙන් අය වැර වරදින්න ැයි කියන ොන්දව පටි දෙෙන.ඒ විශ්වාස අපි අජ තියනවා. මේ සියලු කණ්ඩයම් වලට ැත්තම් මේ ගොඩක් කණ්ඩායම් මේ කාධියල් තුමාත්තෙකව. විරදීම මතවාද ගට චන්ටයි දඒ හම දෙෙනවා දකට එක තුවෙල එක පෙලට ඉන්න කාදතු මත්ත පාසු පර සට නදති මොකද අපිට දැන් විස්වාස කරන්න පුුවන් උන්වන්සේ සටන ඇතුළ ඉන්න උන්වන්සේ සටන අතරරින්නට අමතරව දලතුම අද වන විට මේරටේ ජාතික ප්‍රශ්න සියල්ලවිනිීමම සටරනවා ු පාහ කිය ජති ප්‍ර්න මේ කතුෝලක බෞද්ධද හම ක් නෑ මේ එකක රටේ ජාතික ජාති ආරක්ෂාවට වෙච්ච ප්‍රශ්නය ොට දනතුම ඒවුවෙන් පැෙනී හිටිනවා ඒ නායකත්්‍යය අපිට දෙනවා නායකක්ත්්‍යයිට දැක්කහම අපිට ස්රට ඇවිත් නැවිත් බැරිවවා. එතකොටරට දැමන ප්‍රශ්න බිනුවෙන් කතරනකොට ක් ජාති පක්ෂ රනිල්ල අඩුව විචනය කොනකට සිරලට ද නකද තම හම් කරන්නය කන දැන් මං සිසිරගෙන් හන්න උඹට උඹේ පක්ෂයයි ට ඔ ඉන්න මේ තනතුරයි මේ සියල්ලද වැදගත් අර මැරිච්්‍ය දෙසියඇති සතකක ජීවිතද. තමන්ගේ පක්ෂේ තමන්ගේ ඔය ආසන සංවිධයක කමාට වැඩා අර මිනිසුන්ගේ ජීවිත වැදගද නැද්ද නිිකන් හරි සිසරෙන් හන ඔේ පස්කු ෝම් ප්‍රහරය වගේ පිපිරිච්චේ එකක උඹේ දුවෙක් හරින් බේ පුතෙ කරම්බේ ගැන හරි හිටියන. බද ඔය වියට කතා කරනවාද සට නාකත්්‍යය දෙන ිනිහෙක්වෙනුවෙන් ය වගේ කතා කරල ඒවගේ සටනක් අදා අඩාල කරට හදනවාද. සමාලතිින් බලගගේඋන්ට ගෑනක් වැක්නෑ මයි උත් වැක්නෑ බල වැදකත්න බලග තනතුර මයි. ඒම ො ට උච හ උත්ය ච මද ට ෙලන ොදැන් ඔය කියෙල්ල අතන මේ රනිල්ට කඩයගර එදක්සන්නේ? එ පට තමන් වටක තුත් යක රුත්්‍යයක් පි තිබනට කට ට ර ති අපි මෙතාව අපේකවරුත් මරලන මේ පස්කු පහරෙන් අපි දක්කාය මිනිස්සු මරලා ින්දන දුක් ඒ වෙනේ සට කි ම දේශ ාල ක්ෂේක කිම ට කඩයන්න ැතු අපේත ඇවි ද ංක හිටකන ලො කන්ටෑම් ගොඩක්කේ හිටක නින්නා මේ ඉන්නම් සමාජහා සාමින්ක කේන්ද්‍රේ වෙනමතියනවා රිසත්තින් එකකේ සම්බන්ධයෙන් වැඩරන ලෙක් වැඩරනකොට දිගට හට ආන්ුවට ප්‍රශය කනකට ආන්ුවට බලපැම්වෙනකොට ආඩුවට මේ සාමාරයව හඟගනඉට බැවෙනකොට උල කරන්න ඉ නාකත්්‍යය දෙනෙකට මට ගහල මේ කඩාල කරන්න හදනවා හැබයි ඒට අපි සැලෙන්නෑ උඹ කතෝලික සභාව ඉතිහාසේ හදාරලා බලපක්. හරිද සමහර කතෝලිකව අර රෝමේ කොලෝසිය මේ ගැටගහලවරල කනුවල ආලෝකය දල්වඩ පවා ගත්තා සිංහයින්ට කණ්ඩ දැම්ම දෙන්ට පුරුවන් දසවත ඔක්ොම දැම හැබැ සටන් අතැරිය නැති කණ්ඩෑයමක් තමයි මේ කතෝලෙි සම්බාව. එතකට අපිත් ඒ ඉන්නේ සටනය කවදාවත්ය අහරින්න්නෑ. ඊට අමතරව මමීලකට කතා කරන්න අර සත්පුද්ගල ම නිිශ්්‍රමන්දඩලයේ දුන්න ලෑන්මක් නඩුතිීන්දුව එකන්නේ මෛත්‍රපල සිදුෂයෙන් ඇතුළු කණ්ඩයමට ඒ නඩුතීන්දුව ලබාදීලල් ඔහුගේ දොළස්්‍යනනිදට රිට මාස හයක් ගත වෙනවා. එතකොට මාස හයක් ගත වනාට පස්සේ හරි නං මේ වන විට ඒ වන්දිමුදල් ගෙවලා මොකද. ඒක තියෙනවා එකක් තමයි අදාළ වන්දිමුදල් මාස හයක් තුල ගෙවා අවසන් කළ යුතු බවට අධිකරණය වග උත්තරකරුවන්ට ැනුම් දෙනවා. මාස හයක් ඇතුළට ගෙවා අවසං කරන්න කියලා දෙනවා. ඒක බාර දෙනව නීතිපතිවරයට බලන්න. ඊට අමතරව ඒක නිර්දේශතර තවයික් තියනවා රාජ්‍ය බුද්ධසේ හිට පු ප්‍රධානී නිලන්ත ජයවර්ත්දට එෙහිව විනය පියෝර ගන්න ලෙසත් ශ්‍රේෂ්ඨාධකරණය නියෝග කරලා තියෙන. එතකො මාස හයක් ගිල්ලත් ලන්තජවාර්දන්ට හෙරේව සිම දෙයක් අදටට කරන නෑ මේ අධිකරණයට අපාස කිරීමක්. පැහැදිලියම අධිකරණයට අපාස කිරීමක් අධිර නෝගගේ අදවෙන තුරුත් පියාත්ම කරනෑ මේ නටේ නීති සම්බන්ධයෙන් බලන කණ්ඩායම. ඊලංඟට ඩැන් අපිට පේන්ඩ යනවා මේ සියලු දෙනාට ලබලදුන්න දඩමුදල් මේ ෆිනෑස්කමේයට ගෙවනවා. ලක්ෂ දහයදය ලක්ෂ පහ පහ එහෙම ගෙවනවා ඩැක් මොකද අපිට සල්ලි නෑ. අපිට ගෙවා ගණ්ඩ පැටම් එෙ මීට කලින් දුන්න ඩු තිීන්දුවල ඉවන්නේ අපි දන්වානේ මේ සාන්‍ය මිනිස්සුන්ට දෙනවේ ඩ නියම කරනවා වන්දිනියම කරන තකොට හෙම දෙනවද අන්තන මීතින මහත්ත ඉන්න එතුම පහැදිලිට එම දෙනවද දැන් සිස එහම ඉල්ලන්න කොඩ මේ ඉල්ලන්න මොකද පොඩ්ඩ පොඩ්ඩ ගෙවලා ඊට පසේ ඇපිල්ල එකක් එහම දාලා කාලාන්තරක් ඇති මේ අමත කරන දාන්න. මේ වෙලා වේ අපි අදාළ වගයුත්තන්ට කියනවා පොළුවන්න මඩහත්තලලා ඔයි සිරිසේ නැතුු කණ්ඩාමේ ත්කම් ටි ර බන්න විගනනයක් ගන්න. මුන්ට තියන දේලගත් හම ඔයකගේ දඩ මුදල් දහක් ගවන්න පුල මුං ජතිපති කාලෙස නිලධාරන්ේ මර ලධරී හම කරගත්ත සල්ලි ඒ හරිට ක ල් බ. නඩුවකට ගෙවන්න පුළුවන්. ඒහින්ද මේ කරන්නේ සම්පූර්ණම නොමගැවිීමක්. අධකරනේ නොමගැවීමක් මනිස්ු නොම ගැවීමක්, පස්තු පොම ප්‍රහාරය නොම ගැවීමක් මේ සම්පූර්ණයම කරන්නේ මේෙන් ගැවෙලා න්න උපරවැටියක් කරන්නේ. එතකොට මේ උපර වැ්ටියට සහයෝගේ ලබා දෙෙන. ඒ අපිට තේරෙනවා ඒට හොඳමරේ තමයි අදවනවිට නිරත ජයවාර්තන තේරේව කිසි දෙයක් ්‍රයාත්මකවෙන්න. අද වනවිට පොලස් දොර්තිමේතය තුරු නීතිය හැසිරන්නේ දශපාලක්වීද මේකඉන්න කමන්ත්‍රන කාරීන්ට ඕන විද. අපි දන්න කාරණයක් පොලිස් දෙමාත්මන්තිී උසස්සීම් ලබා දෙන්න කමතුනක් තියෙනවා. එකක් තමයි වගකීම රාජකාර තු කල දක්ෂතාවය පෙන්නල උසස්සවීම ගණඩපුුවන් ඒ අමතර උසස්සමීමේ ක්‍රිය පටිපාටියයක් වවාය පටිපාටයට යටත්වෙලා අනුවලබ ස්සයම් තියෙන ට අතරුව තිනවා දේශපාලක්කීට කඩේගිල්ල දේශපාලක්ගේ නිර්දේශ ලපායම අනුව උසස්සීම් ලබාගෙන අද වෙන වෙට වෙලා තියන්න අති බහුතරයක් දැන්වේ පොිස්පතිල වෙඩින් න්නුම්. මේ ඔක්කොටම වෙලාතිෙන මුන් හැමේකාම දේශපාලක්තිීක කහුල්ලව කාල උන්ගේ උසස්සවී මර්ගෙන උන්වෙන් නීතිය සම්පූර්ම විනාස කරලා රටේ ජනතාවට නීතිය ගැනතිෙන සම්පූර්ණ විශවාසයෙන් නැති කරල ඒ සම්බන්ධයෙන් පොලිස්පතිලවෙඩ බනිෝජ්්‍ය පොලස්පතිල වෙන්න අත්තට පත්තල අද නීති ත්වට පත්වලද නෙහින්ඩ. අපි කියනවා කරුණා කර මේ නඩුතිීන්වෙද. බැහදිරි ලෙසම. නඩු තිීන්දේ වගවීමක් වගකීම රටේ ගත්ත ඇැ. මේ සියලු දෙනාට මේ විදිට ප්‍රාත්මක වන්නන හිද මේක ක්‍රියත්ම කක අ අධි කරන සත්පුද්ගල මිනිශ මන්ඩල දුන්න ්‍රෂ්ට නඩු ීදක්ගේ අයිතිහාසක ෑමක් ඩ ීදක් එකතෝට ඒ නඩු ීදුව තම්බන්දයෙන් මේමනනිට කිසිදයක් හරියට ඒ විදියට ප්‍රියාත්ම කරන්න නැත්තන් නීදිය අධි කරනට පහැදිිලෙම ඒය අ පහස කරල න කියනෙක මි කියන්නේ අපි මේ අතාරන්න අපි මේ සියලු දේවෙනුවෙන් පස්කු බෝම ප්‍රහරවෙනය සටන් කරන සටන්කරුව විදියට කිසිම දේශපාලන පක්ස. බලාපොරොත්තුක් කිසිම අරමුුක්නැතුව අපි මිෂ්න යුක්තිය ලබා දෙන්නේ සටන කරනවා ඒ සටනත් එක් අපි දන්න රටම හිට ගන්නවා කියලා ස්තුතියි මම කතෝලික ගී සංවිධාන එක මුටුවේ ආරම්භ කරල එකම් ත්‍රෝෂකුසුම දිව්‍යජයසු සංසදය සභහපති ජෝසප් ජයිසරි ප්‍රනාවන්. අද මට පැවරල දේනවා විශේෂයෙන් විෂයන් දෙකක්. අපේ ආරම්භ කරමු කාද්‍යියලතුමාට මඩ ගහන තැන රනිල් බ්‍රක්්මසිංහ ජනාජපචිවරයා කුරාණය ගිනි ැබීම සම්බන්ධෙන් කෙමුල් කඳුරු හදන ොහොතකයි අප මේ පසුවෙන් තමුන් අගමට ජූරය දරද්දි දෙවමැදුරේ දෙවිඳුම් යදින්න ගිය අසරණ ජනතාාවගේ දෙසය හැත්තෑාවගේ ජීවිත අමු අමුවෙන් මරල දැම්වා. පිට රටක කුරාණය ගිනිතැබීමට කිමුුල් කඳුළු හලන රනිල් රාජපක්ෂකෙන් මං අහන්න කැමති තමු අදමති ජූරය සිටියද මේ දෙසී හැත්තෑාවගේ ජීවිත විනාස වුණ දැන් ගෑනියෙක් මිනිියෙක් කරන්න බැරි දූරේ බලතල අරගෙනඉන්න ජනාජපති රනිල් වික්මසින්හට මං කියනවා. දැන්වත් ඔබේ යුක්තිිය ඉටු කරපන්. අගමති දූරයේදී අතහොද ගත්තාට දැන්වත් ඒ අසරණ ජනතාවෙන යුක්තිය ඉස්්ට කරන්න ඔබ ජනාාජපති දූර දැන් ඉන්න නිසා. දැන් කියන්න ද මා වාර්ික මන්්ලට කැජවෙන මාවාර්කට කැජවෙන සිල්සේ ක පිට කහන්නට කැජවෙන මං ඒ දන්න නෑ ඒ බෑ ැන් දැන් ඔබ තම මේරටේ විදහක ජනාාජපති බගේ සහිනැත් තියෙනවා ජනත වරමින් ඔය පුටය වාඩිවෙන්න අනායගතී එහනම් ඒ යුක්තිය යිෂ්ට කරලා එන්න ඒ ඔක්කටම මස්සරලා ඒ යුක්තිේෂ්ට කරලාඉන්න බැරිනං සීහිනය පැත්තකින් තියන්න වෙනවා එතකොට මේ කාදීතුමාට මරගහන සිර උන්නහැට මම් මතක් කරන්න කැමති අනුන්ගේ දරුවන්ට උපපැන්න ලියන්න ඔබ කලවල වෙන්නේ පා ඔ ඔබේ දරුවන්ගේ උප්පැන්ල බලාගන්න කවුරු ජාතක කරලා යන ළමයිත උප්පැල දෙන්න ඔබ ලෑස් තිබෙන එපා කතුවලික සභහවේ කාදියන්තුමා යම් යම් දේවල් වලින් ඇවිල තිෙනවලං ඒක කතුවලික අපි බලාගන්නම් ඔබ ඔබේ කාර්යට ආධාරදය විතරක් කරන්න කමනෑ ඔබ හරියට කර්මුකාරණ ගෙනහැර දක්කනවාන. බ කිය ල බන ගර්දලතුමා රදගුරු දරේ බාගත්ත වෙනත් ආකාර වලින් කියලා. මම මතක් කරනවා එදදාා නසේ හැත්තා අටයි එද්දාකමසේ අසු එකයි අතර මොරටුව කටකුරුන්දේ උපන් කොල්ලෙක් හැටිය ම අබුද්ධාලපිය ලබාගත්තේ කොළම සහයක රදගුරු මැල්කම් රංජිත් හිමිපානගින්. එදා. එතක උන්ාන්සේ ඒ දරයට පත්කරේ නිකලස්මමාක රදිගුරුත්තුමන්ගේ නිර්දේශ ම හයවැනි. පවු පාපන්සේ එහෙම නං සිසර උන්න හැයි ඔබට නැවතත් කියන්න තියෙන්නේ අනුන්ගේ දරුවන්ට උපපැන්න හදන්න පා කියක විතරයි. ඔබ දන්න ඔබේ ෙදර සිද්ධ වෙන දේවල් ඔබ අනුග දරුවටඋ පැහ දන්නග හිල්ල. ඊළඟට මං මතක් කරන්න කැමතිී මෙලට ශේෂට නඩු ියන්දුවත්තමයි සත් පුද්ගල නිසුර මඩලක් ඉදිරියේ දුන්නේ. එදදා සමශය හැත්ත හතයෙන් පස්සේ මට මසක කාලසීමාවෙදී. දේශපාලල නර්මයෝ මේරටේ මිනිමැරුවා. මම නීතික මනෝජ් නානයක්කාර කැඳවුම් කරු සත්‍යය සහ යුක්තිය සඳහා නීතිකෝ සංවිධානය මහිතන්නේ ් ෆම් කරන එක හොඳ නැති වැඩක් කිය එක මන් දැඩි ලෙස විශ්වාස කරන. එනිසා මේ සිරිල් ස විතානගේ කියන කබ්බාව ෆෝම් කරන්න මේක ඇතුළේ මම අදහස් කරන්නේ නැයි. හැබැයි ඔහු විසින් මතුකරන ඇතැම් කරුණු කාරණ. ගැන ඔහු අපිට පොඩි පලට්ෆෝර්ම් එකක් කදරදිීල තියනවා මේ සමාජය දැනුවත් කිරීම සඳහා එනිසා ඒකෝනෙන් අරගෙන මගේ ඇතැම් කරුණුකාරණ ගැන යම් අදහස් කේපයක් ප්‍රකාශ කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. රෑට කසිප්පු බීලා උදේට වෙරහි දෙන්න කලින් තමන්ගේ ෆෝන් එක අරගෙන සෝෂල් මීඩිය ගිහිල්ලා YouTubeු එකට හොම වීඩියෝ මුදහැරියාම මේවගේ ප්‍රශ්න ඇති වෙන්න පුුව ලදරු වලිපපු හැදිල වගේ. එකපාට්ට මේ අප්පුහාමිට ඇතිවෙච්ච ප්‍රශ්නමකක්ද කියලා අපි වෙනම බලමු. බො මෙතැන්ට අප හිතනම මේ කතා කළ යුතුයි කියලා මේ කාරණය තුළ ශ්‍රලංකා කතෝලික සභහාවේ විශේෂෙන්ම කොළභගරද ගුරු පදවිය අගරධගුරු අ මැල්කම් රංජිත් හිමිපාණන් ගැන ඉතා දවේශ සහගත ආකාරය දවේෂ සහගත ආකාරයෙන් කරුණු ඉදිරිපත් කිරීම නිසා මමද නෑ කාජිනල් හිමිපාණන් මේ සම්න්ධෙන් මොන වගේ ක්‍රියාමාර්ගයක් ගනීවිදෝ කියලා හැබැයි නීතිඥ්‍යවර එක්විදියට මම කියනවා ඒ සිරල් උන්නහේට ජම්පරය ඳන් ඉන්න වගේ එකක් කුරු ගනිනෝ වගේ එකක් එහෙම හීන දකින එක හොඳයි මේ වෙලාවෙේ. මොකද ඒ වගේ නඩුවකට විෂේගත වෙච්ච නඩු නිමිති ගණ නාවක් තමන්ග වීඩියෝ පටය තුළ තවන් දිගින් දිගටම කියනවා. සමහරක් විට දම් නෙගිටව් මාර්කට කෙකත්තිය නවා. නෙගිටව් මාකට කෙලකත්තියනවා සමහරක් විට ග marketකටං ටැටජ එකක් විදිහට මේ රටේ ආගම්බේදයකින් තොරව ජාතිබේදයකින් තොරව මොකක් හරි දේශපාලල පක්ෂයකට අන්තවාදී ලෙස කඩෙන් නොයන අති විශාල ජනතාවකගේ පොදු ජනප්‍රසාධයකට ලක්වෙච්ච ආගමික නායකෙක් තමයි කාදිනල් හිමිපාණන් කියලා කිය ඒ වගේ චරිතකට මේ වගේ පදනම් විරහිත කිසිදු සාක්ෂයක් නැති කිසිදු සත්‍යතාවයක් තහවුරු කර ගැනීමට කරුණක් ඉදිරිපත් නොකරමින් දහසකුත් අවලාද නැගීම හරහා එව නැට හිතන්න පුළුවන් මට එල්ලවෙන විවේචන හරහා මගේ නම වඩා ප්‍රචිතක කරගන්න හැකි අවති නොකකි. එක මංුවේ සමහරක් අය නෙගිටිව මාකින් ට්‍රටජිස් පාච්චිකරනවා ජනප්‍රිය වෙන් එහෙම දෙයක් වෙන්න හැකියාවත්තිනවා. දැන් කාදිිනල් හිමිපාණන්ගේ පත්වීම ගැන බරපතල විදිහට ඔහු ප්‍රශ්න කරු. අපි කියන්න යාට ගිහිල්ලා මේ කාජිනල් හිමිපානන් මිතරක් නෙමෙයි සමස්ත පියතුමල්ලා පූජාතරය ලබාදන්න විී ඉට පස්සේ එතනින් නහාට අනුනාය කළ දිසානාය කළ දිසාබබාර ඉන්න දිසානාය කළ අනුනාය කළ ඒවගේ විවිධ ස්තරවල්ට එන විදිිය. ඉට පස්සේ රදගුරු පදවයට පත්වෙන විදිිය. කොළම ඉන්න සහයක රදගුරු කියල කියන්නේ කවුද. ඊට පස්සේ රදගුරු වරු කියන්නේ කෞුද. අගරදගුරු කියන්නේ කෞද දිිනල් දූරේකයන්නන්නේ මොකක්ද කාදිනල් දුරයට පත්වවෙන්නේ කොහොමද කියන කර්ම කාරණ ගැන ඔය ඔන්න හැගිහිල්ලා යම් අධ්‍යයනයක් කරන එක වටිනු. මොකද මහත්තයක කතාාව ඇතුළේ බොහොම පැහැදිලි වගේ වගක් නෑ මෙලෝ දැනුමක් නෑ අපි හරිට දත්වොත් අධ්‍යාපනය උසස් පෙළි ඉවරෙන වකිවෝ බාලාංශය දැනුමවත් මේ ක්‍රියාපටිපාටි ගැන රිපාලන ියෝහන් ගැන ඔය මහත්ත යට නෑ. ඔහේ කටන්න දකිනල ධදානතත්වත් මයි අපට බොහම පැහැදිලු මේ ඇතුළේ දකින්න පුළුවන්වෙෙන. එනිසා කාදිිනල් හිමිපානන්ගේ පත්වීම ගැන මෙනට කවුරුවත් කව දක්වත් කතෝලික සභාව තුළ ප්‍රශ් කරලනෑ ප්‍රශ් කරලනෑ. ඒ කාදිිනල් දර්ය මෙ ලංකාවේ ජනතාව විශේෂම කතෝලික ජනතාව මහත් ආශ්වාදයක් ලබපු. ආශිර්වාදයක්ල සලකපු දූරයක්. මොකද ට කලින්ි හිටියේ තෝමස් කාදිිනල් කුරේ හිමිපානන්. එට පස්සේ අවුරුදු ගානකට පස්සේ. දශ කීපයකට පස්සේ තමයි අපේ රටට කාදිනල් දූර්රයක් හම්බ වුණේ. කාදිිනල් කියලා කියන්නේ ඊළඟ පාපවහන්සේ වෙන්න සුදුසුකම් ලබන දූරය. පාපහන්සේව තෝරගන්නේ, ලෝකයේ පුරාඉන්න කාජිනල් හිමිපාණන්වරුන්ගේ අතරි. එ නිසා කතෝලික සභහමේ ජීවමාන නායකත්වය කියලා කියන. කාජිනල් පාප්ප වහන්සේ ශුද්දෝත්තම පියතුමා බවට පත්වෙන්න මූලිකම සුස්සකම තමයි කාජිනල්වරේක් බවට පත්විය. එනිසා පාප වහන්සේ කෙක් තෝරගන් අවස්ථාව ශුද්දෝත්තම පියතුම තෝරන අවස්ථාවකති. ලකමඉන්න කාජිනල් මිපණන වරු එක තැනකට එකතු වෙලා තමයි ඒ තෝරපත් කර ගැනීම කරන්න එනිසා අපි වගේ රටකට ඒ වගේ අවස්ථාවක් කියන්නේ ඒක කතෝලික ජනතාව විශ්වාස කරන්නේ ශුද්ද වූ අවස්ථාවක් හැටියට ඉතා විශාල වරා ප්‍රසාදයක් හැටියට හැබැයි මේ වගේ දෙකයි පණහයේ අප්පු හාමිලට කාජිනල් කාජිනල් කිය කිය ඇටනති දිව ටමට හරෝහරු රෑබීපු කසිප්පුවල වෙරිමතේ යන්න කලින් මේ දෙසාබාන මේ තොන් පචවලින් ඒවගේ ශුද්ධ වූ දූරයක් එක ඉන්න කවුදති කියනක නෙමේ දූරේගෙන මමකතා කර ඒවගේ දූරයක් එහෙම හැල්ලු කරන්න දෙන්න කිසිුදු හැකියාවක් නෑ මම දන්නේෑ නටාශට අයිපරක ආදේශ කරන්න පුළුවන්නම් රාජාගනේ හාමුදුරුවන්ට Iර අදාළ කරන්න පුළුවන්නම්. නටාශක වීඩියෝක පලර බ්‍රනෝල් දිවා කරට. Iර කියලා ජින ගනාව ක්ෂිත බඳ ාරගත කරන්න පුළුවන්නම්. මේ උන්න එහෙට ර එක අදාල නොවන්නේද කියන කාරණය ගැන අපි හොයල බලන්න අවශ්‍යෙන් අපි හොයල බලන්න අවශ්‍ය. මොකද මේවයවිල්ලා හිතා මතා යම් ආගමික ජන කොට්ටාශයක්. පීඩාවට හිංසාාවට අවමානයට ලක්කිරීම තමයි මේ වීඩියෝපටේ මූලික හරේ මූලිකාරමුණ. ඇයි මෙච්ච රබිබීම කතා කරන්නේ. මේ කතා කරන සිරල්සී විතානගේගේ පිටිපස්ෙ තියන. දේශපාලන හස්තය. සිර විතානගේගේ අතපය නටවෙන කට ඇරෙන දිව හැරෙන. එ රූකඩේ නූල්ටික නටවන අත දේශපාලන අත ගැන අපිට අවබෝධයක්ත්තිය නිසා. ඒනිසා දැන්ගැටලුවත් තියනවා ඒක ඇතුළ ඒනවා පයින්් විිට්‍රම සිංහට විරුද්ධව අන්තර් ජාතික වශය ඔව පළවා හැරීමට අවශ්‍යනක් ඒකට පියවර ගන්නවා කියලා කාදිනල් හිමිපාණන් කියපු ප්‍රකාශය. අන්න ඒකතමයික ප්‍රස්තුතියි. මේ වැල්වටරන්ටික ඔක්කෝම ගහගෙන එන්නන්නේ කොතටද අන්න එතන්ට අන්න එතැට ඇවිල්ල කියනවා ය කාදිිනල් වවැ ොර පාර. කාදිලන න්න වතිකානුව ඒ නිසා එයාට අන්තර්ජාතික වැඩේ කරන්න පුුවන්. එහෙම බඩ්ඩක් එහෙමයි මේ අප්පු හම කියන්න. ඒ නිසා අපි කියැන්නේ මේක තුළ පැහැදිලිව යම්ජන කොට්ටාශයක් ආගමික කොට්ටාශයක් හිතා මතා අපහසුතාවයට පත් කිරීම. හිතා මතා ගෞරව කිරීම හිතා මතා අපහස්ස කිරීම මේ විීඩියෝ පටය තුළ අනන්ත ප්‍රමාණු ති. එතකොට මේ මට හික්ලර්රන්න පුළුවන් කියපු කෙනාගේ ගෝලයා. ඇවිල්ලා කාජිනල් හිමිපාණන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන. එය අහනවා මඩ කලපුුවට එතන හිටපු රාප්පු ජෝසොප් හිටපු රදගුරුතුමා නැතිවුුණාට පස්සෙස නැතිුුණට පස්සේ පුතලම පුතල. ඇයි මෙහෙම කෝමද මෙහෙන් රදගරු කෙනෙක් ඇවුේ මොකදන තිනෙන තත්වය. කියහන. හැබැයි. අපි දන්නවා. රදගුරු මාරුවක් සිද්ධ වෙන වන කොයි පදවයට කොයි රදගරුව රඇද යන්න කළ තියරණය කරන්නේ කාදිනල් හිපානන් නෙමේ. ඒ කරන්නේ ලංකාවේ රදගුරු මණ්ඩලය තියෙනවා. එක සහප රදගරු හිමපාණන් කෙනෙක්ක න්න ේකම් රදගුරු හිපාලන්න්නවා ඒක මතික සාකච්ඡාවක්තියන. තනාපතිවරුන්න විශෂෙන්ම පාපොහන්සේගේ තානාපති නුන්සයෝ සම්බන්ධ වෙන නුන්සිෝ සම්බන්ධ වෙනවා. ඒ යෝජනා කීපයක් එක්කෙනෙක් නෙමෙයි නම් කීපයක් යෝජිත රෝමයටනො වතිකානුවටයනවා එතනින් තමයි අවසාන තිහින්දුව ගන්න. ඒක කාද හිමබියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නයක් නෙමේ. ඉට පස්සේ හනවා මඩ කලපිය සියොම්දේවස්ථානය ගැන ඇයි වැඩිය හොයන්න නැත්තේ කියලා ඇයි අඩන්න නැත්තේ කියලා ඇයි කටුවපිටිය ගැන හොයන්න එක සිංහල හින්දා මහසමාජයේ ආකර්ශණය ලබාගන්න අවශතාව ඇ තියෙන්නේ කියලා නෑඒන මේ ප්‍රශ්නයෙන් කොච්චිකටේ සහන් අන්තෝලි දෙවස්ථානය කියන්නේ කොළ බාගරදු ගරුපදියට අයිති ඒත් එක්කම කතෝලික සභහාවට අයිති දෙවස්ථානය. කටුවපිටිය දෙවස්ථානය කියන්නේ කතෝලික පල්ලියට අයිති කො සබහාවට අයි දෙවස්ථානය හැබැයි සියොන් මඩකලපිය සියොම් දෙවස්ථානයක ඒක වෙනත් ක්‍රස්තිාන කණ්ඩායමක්විසින් පවත්වාගෙන ඔුලබන දෙවස්ථානය. එහෙම කියලා එයාල අතරලනෑ යලගැන හොයෙනවා හැබැයි ඒක ශ්‍රී ලංකා කතෝලික සභහව පරිපාලනයෙන් පරිබාහිරයි. එක වෙනත් ක්‍රිස්තියාානිි කණ්ඩායමක්සි දෙවස්ථා නැකට පවත්වාගෙනයන්න. ඒනිසා ඒ දවස්ථානය සම්බන්ධය මඩකලප සියොන් ද්‍යවස්ථානය සම්බන්ධී. කොච්චිකඩට කතෝලික සභාවට තියෙන වග සහ වගවීම. එවගේම බලපෑම් කර හැකි බව. ඒගැන යොමුවෙන්න තියෙන බලය මඩකලිපිය සියන් ද්‍යවස්ථානය සම්බන්ධයෙන් ලංකාව කතෝලික සභාවට නෑ. එක ඇත්ත කතාව. හැයි ඒ ගැන කියන්නේ නෑ. ඒ ගැන හාංකවිසියක් කියන්න නැතුව. එක වසන් කරලා ඉතාමත් කැත්ත නින්දිත විදිහට ඒක ජාතිීන් අතර විරස්සකයක් ඇති කරන්න. සිංහල දෙමල බෙදුුම් රේකාවක්ගාන්. සිංහල කතෝලික දෙමල කතෝලික කියලා ඉරක්ගහන් මෙන්න මේ කියන අමනයා තමන්ගේ වීඩියෝපටයතුළ උත්සාකර. විඩියෝපටය තුළ උත්සාහගෙන. එනිසා යපි කියන්නේ. මේ වගේ ජාතිවාදී ආගම්වාදී ගැටලු රටතුළ හදන්න අපි දැක්ක පහු කියිය කාලෙ පුරාම් දේශපාලන හස්තියන්ගේ ඕනකමි. ඇැ ඇල ඇැතදල ගිනිිපුරවාවා. හැබැයි අරගලේට පින් සිද්ධ වෙන්න මෙරටේ ජන මනස ආගම් ජාති කුල්ල දේශපාලන මත කියන බෙදුුම් රේකා මකලදාලා. ඉස්සර එකාර කුළප් වෙච්චුන්ට ඒ කුලප්පුුව එක පාර හැදේ නැතුව. ටිකක් මේ ගැන හිතලා සංවේදී වෙලා කටයුතු කරන පුරුද්ධක් කතපුලතිය නිසා. අන්න ඒ ගිනිපපුරු මහා ගිනිකොඩවල්බවට. ගිනි ජාලාබවට ලගන්න ැකවක් ලැබුණන්නේ එව එතනම ලත්තනම ලොප්පෙලා කියියා එතනම ඒදේවල් නිවිල ගියා. එස්සේ හනවා පාස්කු ප්‍රහරය ගැන කාජින දැනගෙන හිටියේ නැත්්ද. එ කොමන්ත්‍රනේ කාජින දැන හිටිය නැද්ද කොමද කියන්නේ හරියට කාජින ලුත් ඇවිල්ලා මේ කුමන්ත්‍රන කාරයෙක් කාජින ලුත්්පේ පාස්කුමන්ත්‍රරය හිටිය. අනේ ගොනු මන්ත හිට වඩන කොහොමද කියන්නේ කිය. උබගේ ගොන් හරහි. ද හගන ල්ලැ න ධ්‍යවේදයෙක් කිය මංගේන මාධ්‍යවේදීට ලෙජ්ජාව. මේ වගේ දුරදික නොබල රුපියල් සතවලට යටවෙලා තමන්ගේ තනතුරු තාන්නමාන වර ප්‍රසාද වෙනුවෙන් කටට එ ඕනෑම දෙයක් ජනගත කරන්න හදන සමාජගත කරන්න හදන මේ වගේ අමනින්. දැන් කොටහේනේ සාන්ත ලුසියා දෙව් මැදුරට එයින්න ස්ස්SPිගේ ෙක්ම හිර පියතුම එඒ ගර පොලිස්සා රක්ෂාාව දැමක කියනු. දිය පොලිස්සා රක්ෂාාව දැන්මක කියනවා දැ නි සි න ාදින ේ හෙ කියන කොට ාදින නිල දවස්ා කාද නිරදවස්ාන කොට ෙ වෙන්න න රදුරු දල තුලේ ොම පහැදිව දවස්ථානයක් තියනවා. එනිසා මෙතන ශාන්ත ලසිය දවස්ථානය න නිල දෙවස්ථානය වෙන්න ඕන්න. එතකොට මේ තියන්නේ පස්කු දින ප ්‍රහාරය සම්බන්ධයෙන්. මලල්ගොඩ කියලා විශේෂ කිට පක්ෂණ කමිු පත් කන ිනි්කාකරුගේ ප්‍රධානත්වය. මල් ගොඩ කමිටු ර්ථාවේ විදාායක සාරාංශය තමයි මේ තියෙන. මේ මෙන්නහෙම කියන. මේකම කියන්න මොකද මේ වැදගත් නිසා. මේක කියන්න හෙව බුද්ධිතරතුරු බෙදරදීම සම්බන්ධය ජේෂ්ට නියෝජ්ජ පොලිස්පති අපරාධ සහ ශේෂ කාර ලකාය. නියෝජ පොලිස්පති විශේෂ ආරක්ෂික කොට්ටාශය. අධ්‍යක්ෂක ප්‍රතිත්‍රස්ථවාදී විමර්ශෂන කොට්ඨාශය, ක්‍රියාකොට ඇති ආකාරය සම්බන්ධින් පරීක්ෂණ මණ්ඩලයේ නිරීක්ෂණය වන්නේ මෙම තොරතුරු ප්‍රමාණවත් කාලයේ ලබාදමින් බෙදාහැර තිබුලද ජේෂ්ඨ නිලධාරින් විසින් තම කනිෂ්ඨ නිලධාරීෙන් අධීක්ෂණය සම්බන්ධය බරපත ඩුපාඩු ඇති බවය. නිඩ පස මෙහමත් නවා. දෙදස් දහලාමේ අප්‍රේල් විසිවන දින ලැබුණු විශේෂ බුද්ධි තොරතුර සම්බන්ධී. කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට. පොලිස්පති, අරක්ෂ කලේකම් බුද්ධි ප්‍රධානී සහ නියෝ ජේෂ්ට නියෝජ්ජ පලිස්පති බස්ථහින පලාාත යන සියලු නිලධාරීන් බරපපතල ලෙස ඇසමත්තුව ඇති බව පරීක්ෂණ මණ්ඩලේ විසින් නිරීක්‍ෂණය කර ඇත. ඒකෙම තවකිනම් එන්න මෙහෙම. ඒක මෙහම කියනවා. එෙම ොච්චික න්තන් න දවස්ථානසිද පිපිරීම සම්බන්ධී. පරක්ෂණ ම්ඩලේ විසි ද ස් ාහනම අප ේල් විසයක් ල දිනට පෙර බුද්ධිතොරතුර නිසිලෙස ්‍යප්තකර තිබේදයන්න හුර කරගැනීම සද ියෝජ පොිස් පති ොළම පොලිස් අධිකාර ොළොබූතර සහ සහකාර පොලිස් අධකාරි කොම ශ ික් න සහ පොලස් ජි ප ති රලබ හැඳ වල්ලද. මෙහිද පරික්ෂ මන්ලව වරන වූයේ මෙම බද්ි තොරතුර ොළ තුර පොලි අධිකාරි රයාගගේ ඔබට. සහකාර පොි ධිකාරරි පොලිස්ථානාජිපතිවරුන් වෙත යම නොමැති වත්. යම නොමතිබත් ොච්චිකටේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අධිකාරරිී වරයා එම අඩු පාඩු සම්බන්ධෙන් සම්පූර්ණයම මක ියවතු බවත් පරීක්ෂණ මල්ල තවදුරටත් නිරීක්ෂය කර ලැබේ. වෙරලබඩස් පොලිස්ාන කොළඹතුර පොලිස් අධිකාරි රගේ අධික්ෂණ අර් ඇති ඒකල් නඩත්තු කර ලබල ේළවල අසත්්‍යේ සටහන්ද යොද ඇති වත්. හර, එහෙම තමයි? මේ කියන් දැන් මේක කොහොම දෙවෙන්න මම යන්න පණිපිටියක ස්තුරාජ දවස්ථානයට. මට ඔය පාස්පුදින එක දෙදස් දහනම අපේල් විසියක්වෙෙන්දට කලින් විසිමෙන්ද රැෑ දුරකත ැතුම් කීපයක් ඇල තිබ්බා මහරගම් පොලස්ානාජපතිවරගේ මයාගේ නම්බර ගන්න බර හැබැයි හිටියේ ප්‍රධා පොලි පරරික්ෂක ේදීන් හත්මය ැන් සහර පොලස්සාධිකා. ඉ මහත්ම හැබයි ඔහු පාස්කුදින උදේ හය හයයි කාල වෙනකොට. පනිිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථානයට පොලිස්නට ධරින් හයදනෙ අනයුක්ත කරන. පසම කර කොම මේක කලින් කිව්වා වල්ලි. මේක කලින් කිව්වා මේ පොලිස්සේ කටය දැනක නීටියා මොකදද වෙච්ච වැරද්ද. මොකදද වෙච්ච වැරද්ද. රජයේ ආරක්ෂක අංශ භාරවහිටපු කිසිම කෙනෙක්. මේ සම්බන්ධයෙන් අතෝොලික සබභාව දැනුවත් කරේ නෑ නිලවශය. දැනුවත් කරේ නෑ. එම දැනුවත් කරලාම් වහාම ඒත් දේවස්ථානවල ආරක්ෂක වැඩපිළි වෙල. හදාගන්න තිබ්. හදාගන්න තිබ. දැම්මකදද මේ වගේ කූට කෙලිට ඇයි ලැක කියන්නේ කාදිලොලුත් මේ කුමන්තන ඉන්නවත් දන්නේ. මරුණේ මරුණේ දැ මේ වගේ අපප්පු හාමිලට විරුද්ධව අයිපියරක ක්‍රත්ම කරන නැද. ංකාේ අපාද නීය ක්‍රාත්ම කරන්න ඕන්න ඇද. අසත්ේ තොරතුරු ප්‍රචාරය කරමින්. මිනිස්සුන්ගේ මිනිස්සුන්ගේ මේ මනසවුල් කරලා ජන කොට්ටා ශාතර ආරවුල් හදන්න අද මේ වගේ සිසරැසී විතානගේ වගේ මිනිස්සු සම්බන්ධය නීතිය ක්‍රියාත්මක වෙන්න අ වශන ඇද. නීති ක්‍රියාත්මක න අවශන ඇද. එතකොට ඔය කියන කුණුකාරණනාටික බැලුවට පස්සේ. ඔය කියන කරු කාරණනාටික බැලුවට පස්සේ. ල්පනා කරලා බලන්න ඕොනේ ඇයි සිස්සරසේ විතානගේ වගේ මනුස්සේෙක් මේ වගේ හැසිර එන්නේ කියන. මොකොද එතලද බොහොම පැහැදිලි ඔහු පටන්ගන්න මෙහෙමයි. කාදින ලෝනටට දේශපාලනය කරනවා කියලා දැම් පොදු මතය අත්තිය. පොදු මතය කියන්න උගගෙ මති. ඔු හිතං ඉන්නේ මේ රටේ දෙකෝට විස දෙලක්ෂයක් ජනතාව අතරේ. බෞතරය කියන්නේ කොට ආ්ු ක්ෂයට ර ි ප්‍රමි කර කඩයන වූග ගෝට ෙට්ටක තමයි. ද නතාව කියලා කියන්නේ කියලා විතන්ගන්න උන් මතේ තමයි ජනතාවගේ මතය කියෙන නෑ ජනතාවගේ මතය බලන්න ඔන්න පාලකයෝ චන්ද ඇත්තියන්න්න. ජනතාවගේ මතේ බලන්න ඔන්න ඉන්න හස් මාලිකාවලින් බිට බැහැර පොළවෙ පයගහලා මිනිස්සුන්ගේ අදහස්සය දැනගන්න ටළි. හැබැයි එහෙම කිසිම දෙයක් කරන්න ලෑස්ති නෑ එහම කිසිම දෙයක් කරන්න ලැස්සිනෑ එනිසා මේ කියන සමස්ථ කාරණ ඇතුළේ මේ කියන සමස්ථ කාරණ ඇතුළේ ඉතාමත් පැහැදිි වෙනවා මේ පාස්කුතින කමිෂන් විශේෂ පරීක්ෂණ කමිටුවේ වාර්තාාවෙන් විදාය කමිටු ආර්තාාව බෝම පැහැදිලෝ කිය දෙනවා මේක පොලිස් දෙ පාරතුමේතිව බරපතල වර්දක් ඊට හළ නිලධාරෙන් ජනාධිපති ආරක්ෂක ලේකාම් සිරදනාවක් කියන්න ඕනි කියලා. එනිසත් තමයි දරු ශ්‍රේෂ්ඨාතිකරණය විසින් ජනාධිපතිවරයාගේ සිට පහලට සැලකියුතු ප්‍රමාණකට මෙයා කරෙන් කටයුතු කර. අපි හිතනවා සිරසේ විතාලගේ මෙහම හැසිරෙන්න්න තව හේතුව අක්තියෙන. තමයි කාදිිනල් හිමිපාණන් විසි ජනාධිපතිවරයාට යවපු ලිපියක්තිය. එතමයි ඊ පොලි ර මද රස ාලගේ යිකතවක් කියනය එක තුලේ පොලිස්පතිකන කිය යා කවු ඇයි පොලිපතිකන ට පර බර ට ර බ . උම්ඹලට ඕන අමන එක්දාගෙන මෙරක මිනිස්තුුන්ගේ ජාත්‍රවාදී අයිතිවාස්ක වාරණයට ලක් කරලා. මේ ආ්ඩුව කුප්පකම්වලට විරුද්ධ පාරටමහින මිනිස්සුන් මර්ධනය කර දඩ බල්ලෙද්ද පොලිස්පතියට මිනිකට පත් කරගන්නවා න. කාදිිනල් හිමිපාන ලියමක් යවන ජේෂට නියෝජ පොලිස්පතුර දෙනෙ එක නම් කියරලා. ඒ දෙන්න ගැන මේ පරීක්ෂ වාර්තාමීක රක් ෙයි. විශේෂ ජනාජධපති විවංශල කමිෂන් සභාවාර්තාවයි. නම් කරලා ඔවුන් ගැන විනිියක්‍රියා මාර්ගගන් අපරාද දඩඩීති සංග්‍රහය තියෙන වගංචිවලට අනුව නීතිමය ක්‍රියා මාර්ගගන් කියලක් තියෙනවක් කියලා. ඒ නිසා ඒ වගේ වගකීින් පැහැරහැර මිනිස් ජීවිත දෙසිය හැක්ත තුනක්. තමන්ගේ නොසැලකිල්ල තමගේ ඕන් නැතිකම තමන්ගේ අමනකම. සමන්ගේ කුප්පකම නිසා අහිමි කරන්න තැනට පත්කරපු. වගකීම් පැහැරහැරපු. ඒ පොලිස් නිධාරීන්ම පොලිස්්පතිවක් දූරය වගේ මේ රටේ සමස්ත ජනතා වගේ සාමය ආරක්ෂාකිරීමේ වගකීම. සිවිල් අයිතින් ආරක්ෂාකිරීමේ වගකීම පවරන්න එපා. ඒ ගැන හිතල බරන්න කිව්වාම රිදුනෙ කාටද කියලා අපි දන්නවා. අර සිින්දුවක තියනවා. ංචලාට ගහනකොට කෞද අඩ න අඩන්නෙ මොකලද කියෙලහනො එහින්දා මේ ප්‍රශ් ගැනපිට හොරරි පහැදිරී. එනිසා මේ සිසරසේ විතානගේ කාගය අතේ නැට වෙනු රූකඩයද. සිසරසේ විතානගේව වයින් කරලා එවන්නේ කෞද්ද කියන කාාරණය බොහොම පැහදි එනිසා මේ රට මනිසුට කකි මේ වගේ දේශපාලන නාඩගම් එ වගේම තමන්ගේ තනතුරු තාන්නමාන්න වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න සූදානම් පිරිසක්කන්නවා. ඔබ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් කියලා සුප්‍රකට උපදේශයක් තියෙනවා. එනි සල් මේ රටේ ජනතාවට කියනවා. ඔබ මේ වගේ අමන මන්ද බුද්ධික ජඩයන් කියන ප්‍රකාශ ගැන බොහෝ අවදියෙන් ඉන්න. මොකද පේන්න ඉන්නන්නේ එක මනුස්සෙක් වුනාාට එමනුස්‍ය පිටිපස්සෙන් ක්‍රියාත්මක වෙන දේශපාලන නායිපත්‍රයක් තියෙන. එ න්‍යායිපත්‍රය ඇතුළේ ඉළඟට පොලිස්පතිවෙන්න සිහින දකින පිරිස්. ඔහු පොලිස්පති කරන්න උත්සාහධරණ පිරිස්. මේරටේ බලය තහවුරු කරගෙන තමන්ට හම්බෙච්ච දර රැකගන්න ඕන ජනාධිපති වගේම ජනාධිපතිකෙන් යැපෙන පරපෝෂිත කණ්ඩාය අනන්ත ප්‍රමාණීන්න. එනිසා ඔවුන්ගේ බලය තහුරු කර ගැනීම වෙනුවෙන්? අර දෙසිය හැත්තතුළක ජීවිත බිලිගන්න පුළුවන්කම තිබ්බ නං ඒවගේ ත දේශපාලන නඩේකට තමන්ගේ බලය තහුරු කර ගැනීම වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ කරන්න බැරි දෙයක් නෑ. ඒනිසා මේ දේශපාලන උගුල්වල මේ දේශපාලන බොරු වලවල් වල ඔබ නොවැටෙන්න පරිසංවන්න ඒනිසාම තමයි අපි මෙහෙම ඔබව දැනුවත් කරන්න. අපි ඔබට මෙහැම කරුණු කියන්නේ. අපි ඔබව මේ වගේ දැනුම්බත් කරන්න. එනිසා ඒ දේශපල්ල ගුල්ලන් වැටිච්ච කාලේ ඉවරයි මහත්තයෝ මේමනට ලංකා වෙන්නේ සබුද්ධිමත් ජනතාව. එ ජනතාව නොමගාවන් ජනතාවන්දන කිසිීම වැඩපිළිවෙලකට අපි ඉඩක්තියන් නෑකට කාරණේ බොහම පැහැදිලව කියෙනවා කාදිනල් හිමිපානන්ගේ අවසරයක් තියෙනවන තමුුණ හට විුරුද්ධ ගන්න පුළුවන් සියල්ලු නෛතික ක්‍රියාමාර්ග ගන්න අප දසමයකින් පස්සතියන්න නෑකකිට කාරනාව. හොම පැදිලි කියවා ඒක කාදන හිපානන් තීරණය කරයි තමුන්ට මොකක්ද වෙන්න ඕනනි කියලා. හැබැයි කාදලන හිමපාන ීන මක් නයම සමාව දෙන්න කියලා එකුන් වහන්සගේ අදහස එහම නම් ඒක හිස්කරනම අපි නිහට වෙනවා එම නැත්තං පැහැදිලියෝම තමුන්ට විරුද්ධුව අපි නිතිමේ ක්‍රාමාර් දන්වල්තරක් නෙමෙයි තමුන් අපි අධිරණය හමුවටත් ගේනවා කියන කාරණයේ පහැදිලි ප්‍රශකරන ොසූ ලක්තීරණය. ූතකට ඒහා කියීර් වටගෙනකෙ කුමක්.